මොක්පුර රන්දොර දවිතිය භාගය රූප කර්මස්ථාන නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ධාතු කර්මස්ථාන කොටස කාලාත්‍රය සන්තාන දෙක යන මෙහි පිහිටා ඇති රූප නාම හේතු පල සංස්කාර ධර්මයන් පරිඥා ප්ඥා තුන මගින් පරිච්චේද වශයෙන් කොටස් වශයෙන් දැනගැනීම සඳහා උපචාර සමාධී අර්පනා සමාධ න දොකාර සමාධිවලින් එක සමාධයක් තහවුරු කරගතයුතිය. නිබ්බාන ගාමිණී පටිපදා සංෂයපෙන් යන මේ ග්‍රන්ථමාලා වෙහි සමත කර්මස්ථාන කොටස නොමින් සමාධි කොටස ත් විශුද්ධි පරිච්ේදය කලින් ලියාහමාරවිය. දැන් වනාහි දිට්ටි විසුද්ධි පරිච්චේදයහි අඩංගු රූපධර්මයන් පරිග්‍රහ කරන ක්‍රමයයි. ඥානයෙන් පරිච්චේද වශයෙන් ගැනීමේ කොටස. රූප කර්මස්ථාන කොටස යන නමින් දිගට ලියා දක්වන්නෙමු. ධාතු කර්මස්ථානය සංශේප ක්‍රමය සමත කොටසෙහි කර්මස්ථාන සම සතලිසක් ඇත එය සමාධි කොටසයි විපස්සනා කොටසෙහි වනාහි රූපකර්මස්ථානය නාමකර්මස්ථානය යැයි දෙවර්ගයක් ඇත්තේය රූපපරිග්ගහ රූපපරිග්ගා කිරීම ඥානයෙන් පරිච්චේද වශයෙන් ගැනීම අරූපපරිග්ගහඒවත් නාම පරිග්‍රහ කිරීම එවත් ඥානයෙන් පරිච්චේද වශයෙන් ගැනීම යයිද කියනු ලැබේ මේ ක්‍රම දෙක තුළින් බුදුරජාණන් වහන්සේ රූපකර්මස්ථානයේ සම්බන්ධයෙන් දේශනා කිරීමේ දී එක සංශිප්ත ලෙස මනිසිකාරය පැවැත්වීම වශයෙන්ද දෙක විස්ථාර ලෙස මනසිකාරය පැවැත්වම වශයෙන්ද චතු ධාතු අවත්තාාන නම් වූ සත්‍රමහා භූතයන්ට ආවේනික වූ ස්වභාව ලක්ෂණයන් ඥානයෙන් පරිච්චේද වශයෙන් ගැනීම සඳහා වා වූ ධාතු කර්මස්ථානය ද්‍යාකාරයකට දේශනා කළ සේහ. මේ ක්‍රම දෙක තුළින් මේ ග්‍රන්තෙහි ධාතු කර්මස්ථානය සංශයප වශයෙන් භාවනා කරන ක්‍රමය ප්‍රථමයෙන් දක්වා ය විස්ථාර වශයෙන් වඩනාකාරය පසුව දිගට ලියර් දක්වුණු ලැබේ. මජ්ජමනිිකාය එක එකසෙති සටපිටුව පුුණචපරාම් භික්කවේ බික්කහූ ඉමේව කායන් යතා ටිතං යතා පනීතං ධාත සෝපච්ච වෙක්කති අත්ති මස්මින් කායේ පටවීධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතුූතිී. තේරුම මහනෙනිි නැවතවරක් යෝගාවචර භික්ෂුවක් සිටින පිහිටන පවතින ආකාරය අනුව, මේ රෝපස්කන්දේම, මේ ශරීරයේ පටවිධාතු ඇත්තේය, ආපෝධාතු ඇත්තේය, තේජෝධාතු ඇත්තේය, වායෝධාතු ඇත්තේඇයි ධාතු ස්වභාව වශයෙන් එකින් එක වෙන්වෙන්ව ප්‍රත්්‍යවේක්ෂා කරයි. මේ ඉහත සඳහන් දේශනාව වනාහි, මහා සතිපට්ඨාන සූත್්‍රයේ ධාතු මනසිකාර කොටසෙහි එන්නා වූ ධාතු කර්මස්ථානය ආරම්භ වන්නේය. යෝගාවචරයා විසින් මේ රූපස්කන්දෙහි ඇට තුළට නහරතුළට මස් තුට සමතුළට ඥානනම් වූ දමා ඥානය යොමුකොට පටවිධාතු ආපෝධාතු තජෝධාතු වායෝධාතු ම් වූ සතරමහා භූතයන්හි ස්වභාව ලක්ෂණ වෙනවෙනම ඥානයෙන් දැන දැක ගැනීම සඳහා භාවනාකොට බැලිය යුතුය. ඉදින් මෙලෙස පහසුවෙන් භාවනා කළ නොහැක්කේ නම් දැකගත නොහැක්කේ නම් මේ ශරීරස්කන්දයේ ඇට තුළට නහර තුළට මස් තුළට සම තුළට ඥාන නම් අත ඇතුළකොට හිස මුදුනේ සිට පාදාන්තය දක්වා ඉහල සිට පහලට හත සඳහන් ලෙසට භාවනා කර බලන්න මහා භූත හතර පටවිධාතු ගරු පටවිධාතුතුන් වර්ගය තද බව ගොරෝසු භව බර භාව ලහු පටවිතුන්වර්ගය මොලොක් බව සිනිදුභව සැහැල්ලු බව ආපෝධාතුව වැගිරෙන බව පිඩු කරන බව. තේජෝධාතුව උන්නුසුම් බව සිසිල් බව වායෝධාතුව දරණ සුළු බව සොලවන බව. තද බව ගොරෝසු බව බර බව මොලොක් බව සිනිදුු සැහැල්ලු බව වනාහි පටවිධාතුවෙහි ස්ොභාව ලක්ෂණෝය ගලන වැගිරෙන බව ආපෝධාතු එහි ස්වභාව ලක්ෂණයෝය උණුසුම් සිසිල් බව තේජෝධාතු එහි ස්වභාව ලක්ෂණයෝය දරන බව වායෝධාතුවෙෙහි ස්වභාව ලක්ෂණය වන අතර සොලවන බව වායෝධාතුයේ කෘත්තිය වන්නේය ප්‍රථමයින් තමා උපදවාගත් ආනාපාන චතුරුත් අධ්‍යාන සමාධය නැවතවරක් තහවුරු කරගන්න කැමතිනම් ඕදාත කසින චතුරුත්ත අධ්‍යාන සමාධියතෙක් තහවුරු කරගන්න. අනතුරුව පර්ියංකයෙන් හිඳින හිඳින අවස්ථාවෙහි මෙසේ සමාධිය තහවුරු කර ගැනීමට අමතක නොකළ යුතුයි. එක තද බව ප්‍රකටතැනකින් පටන්ගෙන තද ස්වභාවය හිස මුදුනේ සිට පාදාාන්තය දක්වා. මුළු ශරීරය පුරාම දැකගන්නා ලෙසට භාවනා කරන්න මෙලෙසට්‍රම දෙක ගොරෝස ස්වභාවය ප්‍රකටතැනකින් පටන් ගෙන ගොරෝසු භව තුන බර ස්වභාවේ ප්‍රකට තැනකින් පටන් ගෙන බර බව හතර මොලොක් ස්ොභාවය ප්‍රකට වූ තැනකින් පටන් ගෙන මොලොක් බව පහ සිනිද ස්වභාවේ ප්‍රකට වූ තැනකින් පටන් ගෙන සිින්නිිදු බව හය සැහැල්ලු ස්වභාවය හත වැගිරෙන ස්වභාවය අට පිඩු කරන ස්වභාවය නමය උණුසුම් ස්වභාවය දහය සිසිල් ස්වභාවය ප්‍රකට තැනකින් පටන් ගෙන සිල් බව එකළහ දරණ සුළු ස්වභාවය ප්‍රකට තැනකින් පටන්ගෙන දරණ සුළු බව දොළහා සොලවන ස්වභාවේ ප්‍රකටතැනකින් පටන් ගෙන සොලවන භාව යනාදී මේ දොළොස් ආකාරය ප්‍රකටතනකින් පටන්ගෙන හිස මුදුනේ සිට පාධාන්තය දක්වා මුළු ශරීරය පුරාම දැකගන්නා ලෙසට භාවනා කරන්න මේ දොළොස් ආකාර ධාතු ස්වභාවධර්මයන් අතරින් ඕනෑම ස්වභාවයක් පිළිබඳ භාවනා වඩන කල්හි මුළු ශරීරයෙන් පැතිරෙනසේ භාවනා කරන්න මුළු ශරීරයේ දිග සිරස සැමතැනම මේ ධර්ම ස්වභාවය දකිනසේ භාවනා කරන්න. ප්‍රථමයෙන් තද බව මුළු ශරීරයේ පැතිරියන ලෙසට භාවනා කොට බලන්න සාර්ථක වූ විට ඉතිරි ඒවාද භාවනාකොට බලන්න. ඉදින් අසාර්ථක වී නම් සොලවන ස්වභාවයෙන් පටන් ගෙන බලන්න. මෙම සොලවන සුළු ස්භාවය ඉතිරි ස්ොභාවයන් ඥානයෙන් දැක ගැනීමට බොහෝසයෙන් උදව කරයි. පහසු තැනින් පටන්ගන්න. භාෂාවෙහි ව්‍යන්ජ අක්ෂර තිස්තුනක වශයෙන් පටන්ගන්නා බව සැබෑ නමුත්. අකුරුල ියන්න පුරුදු කරන ලදරු ශිෂ්්‍යයන්ටට යන්න වැැනි පහසු අකුරෙන් ලියවීම පටන්ගන්නා සේ වායෝධාතුයෙහි සොළවන ස්වභාවේ දැන ගැනීමටට ස පහසොය ොහෝ යෝගීන්ට මේ පහසුව වන්නේය එම නිසා කලින් විස්තර කළ ක්‍රමය සතුරුදායක ලෙස සම්පූර්ණ කළ නොහැක්කේ නම් පහසු තැනකින් පටන්ගෙන දිගට මනසිකාරය පවත්වන්න පින්වත් ඔබ හිස්කබල හරි මැද්දෙහි භාවනා සිත පිහිටුවන්න හුස්ම ඇතුළට පිරතට යන විට එහි වැදෙන තල්ලු කරන ගතිය මතම ස්ථානයට ඥානයේ යොමු කරවා මනසිකාරය පවත්වා බලන්න උම ඇතුළට ගන්නා වාරයක් පිටකරන වාරයක් වාසා ඇබරී තල්ලු කරන ස්වභාවයට ඥානය යොමුකරවමින් බලන්න වාතය නොබලන්න. උපමාවක් ලෙස බත්පිඩක් හපන විට මකය තුළය තෙරපමින් ඇබරෙන පවතින ස්වරූපැත්තාසේ ඇබරී තල්ලු කරන ස්වභාවය දැකගත් විට ඇමරෙමින් තල්ලු කරන ස්වභාවයටම පමණක්් භාවනසිත ශාන්ත ලෙස සමීප ලෙස යොමු කරවන්න. මේ ආකාරයටද සාර්ථකනවන්නේ නම් තමන් ලබාගෙන ඇත්තා වූ ආනාපාන චතුරෘත අධ්‍යාන සමාධිය අවශ්‍යනම් ඕදාත කසින චතුෘත අධ්‍යාන සමාධිය නැවත පිහිටුවා ගන්න සමාධි ශක්තිය සම්පූර්ණවා කල සොලවන තල්ලු කරන ස්වභාවයට ඉහත සඳහන් ලෙසට නැවතත් මනසිකාරය යොදා බලන්න. ආනාපාන චතුරුත් අධ්‍යාන සමාධිය නැතිනම් ඕෝදාත කසින චතුත්ත අධ්‍යාන සමාධිය යනමේ එකක් මේ ග්‍රන්ථයෙහි ලියාදක්වා ඇති ක්‍රමය අනුව පින්වත් ඔබගේ විපස්සනාවට පාදක මූලිකද්‍යානය වන්නේය. එම සමාධිය බලවත්වන ලෙසට සම්පූර්ණවන ලෙසට ෝක ප්‍රභාව ශක්තිමත් වන ලෙසට තහවුරු කරගන්න භාවනා පරියංකයක් පාසා දුෂ්කරතාවයක් පහළ වන වාරයක් වාරයක් පාසා අනුගමනය කළයුතු උපදේශයකි මේ සොලොවමින් තල්ලු කරන ස්ුභාවය හිස හරි මැද්දේ ප්‍රකටව දැනගත් විට එම ස්වභාවය මත භාවනාසිත ශාන්තව සමීපව පිහිටුවන්න ොවමින් තල්ු කරන ස්භාවය මත භාවනාසිත ශාන්තව සමීපව පිහිටි විට එම තල්ලු කරන ස්වභාව ධර්මයද වඩාත් ප්‍රකට වනු ඇත. එලෙස ප්‍රකට වූ විට හිස මැද්දේ සිට පිට දිසාවතෙ ක්‍රමයෙන් හෙමින් හෙමින් තල්ලු කරන ගතිය ප්‍රකටව දකින ලෙසට අනුගමනය කරමින් ඥානයෙන් නැවත නැවත බලන්න. ඇට නහර මස්සම් අතර ඥානය නම් වූ ඇඟිල්ල යොදවමින් අනුව යමින් බලන්න හිස පුරාම ඇබරමින් තල්ලු කරන ගතිය ප්‍රකටව දකින විට බෙල්ල උරහිස උදරය ආදී ශරීරය පුරාම ඥානය යවමින් ඇට නහර මස්සම් අතර ඥානය නැමැති ඇගිල්ල පෝමින් මනසිකාරය පවත්වන්න. සකළ ශරීරයේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා මේ තල්ලු කරන ස්වභාවය ප්‍රකටව දකින විට වත් ඔබ ධාතු ස්වභාවය දක්වා මනසිකාරය පැවැත්තිම වශයෙන් ජය ගත්තා වන්නේය.ට යන්න සම්පූර්ණ ලෙස ලිවීමෙහි පොහුණුව ලැබුවා වන්නේය. ඉදින් ආශ්වාස ප්‍රාශ්වාසයහි තල්ලු කරන සොලවන ගතියට සිත යොමු කරන්නේ නමුත් ප්‍රගටව හමු නොුවන්නේ නම් උදරයේ සිත පිහිටුවා මනසිකාරය පැවැත්වීමට කැමැත්ත ඇත්තේ නම් උදරයේ පින්බීම හැකිලීම තල්ලුකරීමේ ස්වභාවය ප්‍රකට තැනින් පටන්ගෙන මුළු ශරීරය තල්ලු කරන ස්වභාවය දැක ගැනීම සඳහා මනසිකාරය පැවැත්වී යුතුයි. සොලවන්න තල්ලු කරන ස්වභාව ධර්මය, ශරීරය පුරාම සරසින් දිගින් දැකගත් විට එම ක්‍රමයටම තද බවර්ත ද ප්‍රකට තැනකින් පටන් ගන්න. විශේෂයෙන් දත් දෙකක් ගැටන තැනකින් පටන් ගෙන තද ස්වභාව ධර්මය සිරස්සින් දිගින් සකල ශරීරය පුරාම දැනගන්නා ලෙසට දිගටම මනසිකාරය පවත්වන්න ප්‍රකටව ආවිට තල්ලු කරන ගතිය තද ගතිය යන දෙක බොහෝ වාරයක් නැවත නැවතත් භාවනා කරන්න ඉරයාාපත හතරහිම නැවීම දිගැහැරීම ආදී තම ශරීරයේ සියලුම ක්‍රියාවන් හි මේ තල්ලු කරන බව තද බව දකිනතෙක් භාවනා කරන්න ු කරන බව තද බව යන දෙක්ක පිළිබඳව නැවත නැවතත් මනසිකාරය පවත්වන්නේ නම් ගොරෝසුබව රළු බව කියන ස්වභාවයන් ඥානයට හසු විය හැකිය. ශරීරය වැලිවලින් අතුලන්නාසේ ගොරෝසු බව දැකගත හැකි වන්නේය. නොදැකින්නේ නම් ගොරෝසු බව ප්‍රකටතනකින් පටන් ගෙන ගොරෝසු බව දැනගන්නාසේ මනසිකාරය පවත්වන්න අතුල වස්ත්‍රයක අතුල්ලා බලන්න ඉහල ඥාන දිවෙන් පිරිමැද බලන්න ගොරෝසු බව ප්‍රකටව දැක ගත හැකිය. මෙලෙස ප්‍රකට ස්ථානයකින් පටන්ගෙන සක්ල ශරීරයම ගොරෝසු බව දැකගන්නා ලෙසට මනසිකාරය පවත්වන්න හරියන්නේ නැතිනම් ගොරෝසු ව ප්‍රකට තැනම තල්ලු කරන ගතයද අද ගතිය හා ගොරෝසු ගතී යනමේ තුනම එකට යෙදී ඇති සැටි දැක ගැනීමට මනසිකාරය පවත්වන්න. වල්ලලියෙකු හීලෑඇලියෙකු යොදා වශී කරගන්නා අල්ලා ගන්නාසේ ප්‍රකට නැති ධාතුූන් දැක ගැනීම සඳහා ප්‍රකටධාතුන් සමඟ එක්කොට සමව යොදා මනසිකාය මෙලෙස මනසිකාරය පැවැත්වීම කරන්නේ ය. මෙලෙස මනසිකාරය යෙදීම සාර්ථක විය හැකිය සාර්ථක නොනවිට තමා වඩාගෙන නැත්තා වූ ධ්‍යන සමාධිය නැවත වරක් තහවුරු කර ගැනීම අවශ්‍ය කරන්නේය අංගුත්්‍රනිකාය හයපිටුව සමාහිතෝ යථභූතං ජානාතී පස්සති සමාධී ඇත්තා වූ පුද්ගලයා තත්වාකාරය දැනගන්නේය දැක ගන්නේය බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ දේශනා කොට ඇති බැවින් සමාධිය ශක්තිය සම්පූර්මණු පිණිස නැවතවරක් තහවුරු කරගතයුතු ඇත. සමාදිය බලය ශක්තිමත් වූ විට තල්ලු කිරීම තදගතිය ගොරෝසු බව යන ස්ොභාවයන් නැවතත් භාවනා කරන්න. සාර්ථක වූ විට බර ස්ොභාවය එනම් ශරීරයේ බර බව ප්‍රකට තැගින් පටන් ගෙන ශරීරයේ දිගින් සි දැකගන්නා ලෙස මනසිකාරය පවත්වන්න. ප්‍රකට නොමැති විටකදී වාඩිවී සිරින බිමට සට්ටම් වලින් ටික් තදකොට තෙරපාබලන්න. කලවා මත තබාගෙන සිටින අත්ටිකක් තෙරපා බලන්න. සාර්ථක විය හැක මේතාක් සාර්ථක වූ තල්ලු කරන ගතිය තද ගතිය ගොර සුගතිය බරගතය යන මේවා මත බොහෝ වාර ගණනක් මනසිකාරය පවත්වන්න. එක් වරකට එක ධාතුස්වභාවයක් මත මෙහිදී මනසිකාරය පවත්වන්නේ නමුත් අනිකුත් සියලු ධාතුූන්ද සහිතව එකට ඥානය තුළින් දකින විට වඩාත් පැහැදිලි වන්නේය. අනතුරුව ආධාරක භාවය මත මනසිකාරය පැවැත්විය හැක්කේය ආධාරක භාවය යනු අබලන් වූ ඇලවූ ඇද වැටීමට යන ගයක මුක්කුවක් යැයි කියනු ලබන ආධාරකයකින් ආධාර කළ විට ඇද නොවැටි දිගටම පවතින්නේ යම් සේද. එසේම මේ ශරීරකූඩුවද යන අවස්ථාවේ එම යන ඉරියව් පැවැත්ම සඳහා, ඇද නොවැටීම සඳහා සිටින අවස්ථාවේ එම සිටින එරියව්ුව පැවැත්වීම සඳහා ඇදගෙන නොවට සඳහා හිදින අවස්ථාවේ එම හිදින ඉරියව්ුව පැවැත්වීම සඳහා ඇද නොවැටීම සඳහා හොවින අවස්ථාවේ එ හොවින ඉරියව්ුව පැවැත්වීම සඳහා ඇද නොවැටීම සඳහා ආධාර කරන දරාසිටින ස්වභාවයක් වන්නේය මෙම ආධාර කරන ස්වභාවය තද බව සමග එකට මනසිකාරය පවත් වන්නේ නම් වඩා ප්‍රකටවත් පැහැදිලිවත් අවබෝධ කළහැකි වන්නේ ඉදින් ප්‍රකට නොවන්නේ නම් ශරීරය මදක් සොලවා බලන්න ඇද නොවන ලෙසට ආධාර කරන ඉරියවෝ පාලනය කරන දිගට පවත්වන ස්වභාවය ඥානයට හසුකරගන්නා ලෙසටම බලන්න සාර්ථක විය හැකිය සාර්ථක වූ විට මුළු ශරීරයේම දිග සිරස පැතිරියන ලෙසට තවදුරටත් මනසිකාරය පවත්වන්න ද බව හා සමීපව මනසිකාරය පවත්වන්නේ ශරීර කූඩුව පවත්වන්නා වූ පිහිටවන්නා වූ ඉරයා පතය අනුව නොවැටී ඇද නොවී යනු පිණිස මුක්කුවක් ගැසූ කල රිජුවන ලෙස පාලනය කරන ආධාර් ස්වභාවය වඩාත් පහසුවෙන් ඉක්මනින් අවබෝධ කළ හැකි බැවින් තද බව ගොරෝසු බව බර බව යන, ගරු පටවිධාතුවූන් අනුව මනසිකාරය පැවැත්වීමෙන් පසු. ආධාර කරන ස්වභාවය ඇති වායෝධාතුූ අනුව මනසිකාරය පැවැත්වී යුතුයැයි දක්වා ඇත. පහසුතැනින් පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් දෘෂ්කර තැනතෙක් ගමන් කරන ස්වභාවයයි. සාර්ථකත්වයට පත්වූ විට තල්ලු කිරීම තද බව ගොරෝසු බව බර බව ආධාර කරන බව යන මේ ධර්ම ස්වභාව පහ බොහෝ වාර ගණක් නැවත නැවතත් භාවනා කරන්න. සමාධිය නම් වූ උතුම් උරගල මත ඥානය නම් වූ හෙල්ලය වඩ වඩා තිවුණුවනසේ අතුල්ලන්නා සේය සතුෘදායක තත්ත්වයට පත්වූ විට මුරුදු බවට මනසිකාරය යමු කරවන්න. යටි තොල දිවෙන් මුරුදු ලෙස ස්පර්ශකොට බෘුදු බව අරමුණු කරමින් බලන්න. බරුදු මොල කැටි බව දැක ගත හැකිවන්නේ. මේ මුරුදු බව මත භාවනාසිත සමාධිමත්ව පිහිටුවන්න ප්‍රකට වූ කල ශරීරය පුරාම කේසාන්තයේ සිට පාදාාන්තය දක්වාම මුරදු ස්වභාවය දැකගන්නා ලෙසට දිගටම මනසිකාරය පවත්වන්න දොදොල් මෙන්ද සියක්වරක් පෙළූ කපුපුලුන් තැටියක සේද ශරීරය පුරාම මුරුදු බව දැකගන්නා අයුරින් මනසිකාරය පවත්තුවන්න නදුද බව සතුෘදායක ලෙස දැකගත්තු විට සිනිදු බවට මනසිකාරය යොමුකරවන්න. ඉහද සඳහන් ලෙසට මරුදු මලකැටි බව බලන අතර වාරයේ යටිතොලෙහි කෙල තැවරෙන ලෙසට දිවෙන් පදොින් හමිහිට රුදු ලෙස පිරිමැද බලන්න. සිනිදු බව දැනගත හැකිවනු ඇත. මෙම සිනිුදු භවනම් වූ අරමුණමත භාවනාසිත ශාන්ත ලෙස සමීපලෙස පිහිටුවන්න. ප්‍රකට වූ කල මුළළු ශරීරය පුරා දිගින් සිරසින් පැතිරයාන ලෙසට දිගට මෙනෙහි කරන්න. ශරීරය පුරාම තෙල් තවරා පිරිමදින විට පැනෙන සිනිදු භවනම් වූ ස්වභාවය දැනෙන්නේ යම්සේද එසේ දැක ගනිත්වා දැනගත් විට සැහැල්ලු බව නම් වූ ධර්ම ස්ොභාවය මත දිගට මනසිකාරය පවත්වන්න. සැහැල්ලු බව සමඟ සිනිදු බව මතද නැවත නැවතත් මනසිකාරය පවත්වන්නේ නම් සැහැල්ලු බවද පින්වත් ඔබගේ ඥානයේහි ප්‍රකටව එනු ඇත. ඉදින් එසේ ප්‍රකට නොවේ නම් දනහිස මත අතක් තැන් පත්කොට ඉතා සැහැල්ලුවෙන් එකැගී ලක් සොලවන්න සැහැල්ලු බව ප්‍රකට වියහැකිය ප්‍රකටන වන්නේ නම් බර බව මත නැවත්ත මනසිකාරය පවත්වන්න. ශරීරයේ පුරාම බර බව ප්‍රකටව දැනගත් විට ඉහත සඳහන් ලෙස දනහිස මත තැන්පත් කළ අතෙහි ඇගිල්ලක් නැවත සෙමෙන් සොලවා බලන්න. සැහැල්ලු බව සාවධානුව බලමින් භාවනා කරන්න. ගුවනේ පාාවෙන පුළුන්රුවොදක්සේ සහැල්ලු බව ප්‍රකටව දැනගත හැකිය පද රලු බර, මොලොක්, සිනිදු සැහැල් විස්භාවේ වනාහි පටවිධාතුවය. දරණ සැලෙන බව වනාහි වායෝධාතුවය යනාදී ලෙසට ධාතු දෙකක් පරිග්‍රහ කොට හමාර විය. නැවත නැවතත් බොහෝ වාරයක් එයම පරිග්‍රහ කරන්න. සතුරුදායක තත්ත්වයට පත් වූ විට ේජෝධාතු නම් වූ උණුසුම් ස්ොභාවය මත දිගට මනසිකාරය පවත්වන්න. වම් අත්ල මත දකුණු වත්ල තැන්පත් කළ විට දකුණු පිටිය අත්ල මත උුණුසුම් බව දැනගත හැක්කේය. එම උනුසුම් බව අරමුණු කොට භාවනා කරන්න. ශරීරයේ උණුසුම ප්‍රකට වූ විට මොන ක්‍රමයට මුත් පහසුවෙන් මනසිකාරය පැවැත්වී හැකිය. එලෙස උණුසුම් බව මත සාවධානව පහස්සුවෙන් මනසිකාරය පවත්වදදී ුසුම ානයට ප්‍රකට වූ විට ශරීරය පුරාම දිගින් සිරසින් දැකගත හැකිවන පරිදි ඇට නහර මස්සම් ආදිය දක්වා ඥානය නම් වූ ඇඟිල්ල යොදෝමින් උනුසුම්බව ප්‍රකටවපෙනන් ලෙස මනසිකාරය පවත්වන්න සාර්ථක වූ විට එම ස්වභාවයන් සියල්ලම මත එකට මනසිකාරය පවත්වන්න සියල්ල ප්‍රකට වූවිට ඕනෑම ක්‍රමේකට මනසිකාරය පැවැත්විය හැක්කේය. සිසිලස ප්‍රකට තැනක සෙවීමට පහසු නැති විට ආශ්වාස කරනාවස්ථාවේ නාසිකාගරයේ සිසිල් බව දැනගන්නා ලෙසට මනසිකාරය පවත්වන්න. සිසිල්බාාව අරමුණු කරමින් භාවනා කරන්න. ක්‍රමක්‍රමයෙන් ප්‍රකටවා කල සකල ශරීරය දිගින් සිරසිින් දැකගන්නා ලෙසට සිසිල මත සිත යොදා මනසිකාරය පවත්වන්න සිසිලස කේසාන්තය සිට පාදාාන්තයේ දක්වා දැනගත් විට තේජෝධාතුව භාවනාවෙන් දැක ගැනීම සම්පූර්ණ වනා වන්නේය තද රලු බර මොලොක් සිනිදු සැහැල්ඩු උණුසුම් සිසිල් තරන සැලෙන බව යන ධාතු ස්වභාව ධර්ම හඳුනා ගැනීම සම්පූර්ණය මේ දහයක් වූ ස්වභාව ධර්ම මත නැවත නැවතත් මනසිකාරය පවත්තුවමින් බොහෝ වාරයක් අභ්‍යස කළ විට පිඩු කිරීම කරන්නා වූ ආපෝධාතුවෙෙහි ආබන්ධන ලක්ෂණය පින්වත් ඔබගේ ඥානයට ප්‍රකට විය හැක්කේය. මෙසේ උත්සාහ කළත් එම පිඩු කරන බව ප්‍රකට නොවන්නේ නම් දරන බව තද බව යන ස්වභාවයන් දකිමින් ඒවා මත පමණක් නැවත නැවතත් මනසිකාරය පවත්වන්න පිඩුකරන බව ප්‍රකට වනු ඇත පිඩුකරන බව යන්න සකල ශරීරය රහැකින් වෙලා දැමවාසේ හිරකර බැඳ තැබුවාසේ ස්වභාවයයි. මේ පිඩුකරන බව ප්‍රකට ලෙස ඥානයට හමුවන විට වැගිරෙන බව ප්‍රකටතැනකින් පටන් ගෙන වැගිරෙන බව දැකගන්නා ලෙසට මනසිකාරය පවත්වන්න මැටහෙන්නේ නම් දත් මුල් පෙදිසේ තැනක කෙල වැගිරමෙන් ගලමින් පවතින ස්වභාවේ දැකගෙන සකළ ශරීරය දිගසිරස පැතිර දැකගන්නා ලෙසට ඒ මත මනසිකාරය පවත්වන්න. දෙතිස් කොට්ටාශයන් දක්ෂලෙස භාවනා කළ පින්වත් ඔබට ආපූධාතුව ප්‍රධාන ආපූ කොට්ටාසියන් දොළහද අනුව මනසිකාරය පැවැත්විය හැකිවන්නේය. කෙල මෙන් වැගිරෙන ආපෝධාතු ප්‍රධාන කොට්ටාස එකක් මත සමීප මනසිකාරය පැවැත්වීම පහසු වන්නේය. වැගිරෙන ධර්මස්වරූප සකළ ශරීරයේ දිගසිරස උඩයට ඉදිරියට පිටු පසට ගලනබා වටහාගත්තිට ආ පෝධාතු ලක්ෂණ දෙක අනුව භාවනා කිරීම ද සම්පූර්ණ වනා වන්නේය එම අවස්ථාවෙහි තල්ලු කිරීම තද රලු බර දරණ මරුදු සිනිදු සැහැල්ලු උණුසු සිසිල් පිණුකරන බව ගලන වැගිණ බව යන මේ අනුපිළිවෙලටම දොළොස් ආකාර ධාත් ස්වභාවයන් බොහෝවාරගරන ැවත නැවතත් මනසිකාරය පවත්වන්න. මෙලෙස මනසිකාරය පවත්තුමින් කුමන ධර්ම ස්වභාවයකට වුවද මනසිකාරය යොමු කළ පමණින් කේසාන්තේ සිට පාදාාන්තය දක්වාම ප්‍රකටව දැකගත හැකි වනසේ උත්සාහ කරන්න. අනතුරුව ප්‍රබල ලෙස දැක ගැනීමට හැකි වනසේ දිගට උත්සාහ කරන්න. මෙලෙස උත්සාහ කරනවිට දොලොස් ආකාර වූ ධාතු ස්වභාවයන් මත මනසිකාරය සාර්ථක වූ විට ො ආකාරයම එක් පරක් සම්පූර්ණෙන් එක් විනාඩියක් තුළදී පහසුව මේ ආකාරයටම විනාඩියකදී දෙවරක් තුන්වරක් මනසිකාරය කළහැකි වනසේ උත්සහ කරන්න. ඉහත සඳහන් ලෙස අභ්‍යාසකොට සාර්ථක වූ විට ටයන්න හුරු වූනාසේ සමානය වි බුදුරජාණන්හන්සේ දේශනා කළ ආකාරයට අනුව යමින් නැවත වරාකයමින් මනසිකාරය පවත්තු වන්න. එනම් තද රලු බර මොලොක් සිනිදු සැහැල්ලු වැගිරෙන පිඩු කරන බව උණුසුම් සිසිල් බව දරන හා තල්ලු කරන බව යන දේශනාක්‍රමයට මනුව නැවත මනසිකාරය පවත්වීමයි. ටයන්නට හුරුව විට ක යනාදී අනුපිිව තහ අනුපිළිවෙලට නැවතහුරු කරන්නාසේ මනසිකාරය පවත්වන්න. දේශනා අනුපිළිවෙට මනසිකාරය පැවැත්වීම අතින් දක්ෂවූ විට විසුද්දිමාර්ගය දෙසේ හැටේක පිටුව තන්තං අන්තරානු සරිනා ඥානහත්තේන විනි බහු චහිත චිත්වාහා විිනි බහු ජජිත්වා තේරුම එම ඇට නහර මස්සම් අතරට ඥානය නම් වූ අත ඇතුළකොට සත්‍ර මහාභූතයන්ට ආවේනිික ස්වභාව ලක්ෂණයන් එකින් එක ඥානයෙන් වෙන්කොට විභාගකොට මනසිකාරය පැවැත්වීමේ කටයුත්ත සාර්ථක වූවාවිය. නමුත් ගමන කෙලවර නොවීිය ලසධාත් ස්වභාවයන්ගේ මනසිකාරයේ පැවැත්වීම පමණකින් රූප කලාප දැකගතහැකි හමුකර ගත හැකි යෝගාවචර පුද්ගලයන් සිටිය හැක්කේ නොදැකින හමුනොවන යෝගාවචර පුද්ගලයන්ද සිටිය හැක්කේය. රූප කලාපයන් දැක හමුකර නොගත් යෝගාවතර පුද්ගලයා තමාගේ රූපකය සම්පූර්ණයෙන් ඥානයෙන් අවලෝකනය කොට භාවනා කළ යුතුයයි විශුද්ධි මාර්ගෙහි පෙන්වාදී ඇති පරිදිී තම ශරීරය සමස්තයක් ලෙස සිතින් බලා තද රලු බරමොලොක් සිනිදූ සැහැල්ලු වැගිරෙන. පිඩු කරන උනුසුම් සිසිල් දරන සැලෙන යන දලොස් ආකාර ධාතස්වභාවයන් මත මනසිකාරය පවත්වන්න. ශීරයම සමස්තයක් ලෙස ගැෙන මනසිකාරය පැවැත්වී හැකි වන ලෙසට පුහුණු කරන්න. මෙලෙස සමස්තයක් ලෙස භාවනා කරන බොහෝ යෝගීන්ට හිසෙන් පටන්ගෙන විභාග කරමින් මුළු කායපුරා පැතිරෙනසේ මනසිකාරය පැවැත්වීමේදී ටික කලකදීම හිසෙහි සම්පූර්ණයෙන් බරගතිය තදගතිය මතුවී නොදරිය හැකි තත්වයකටද පත්විය හැක එම නිසා කරෙන් පටන් ගෙන හිස පහළ කොටසානුව ධාතුස්වභාව දොලොස් ආකාරයන් අනුව මනසිකාරය පවත්වන්. මෙලෙස භාවනා කිරීමහි හැකියාව ලැබූ පසු ධාතු ස්වභාවය පමණක්ම අරමුණු කරන්න. ශරීරය අරමුණු නොකළ යුතු ධාතු ස්වභාවයන් දොලොස් සජීවිී ලෙස ඥානයෙන් දැකගත හැකි වූ විට සියල්ලම එකම ඥානයකට පැහැදිලි වූ විට. තද රු බර මොලොක් සිනිදු සැහැල්ලු බව බලමින් පටවිධාතුව යැයිද. වැගිරෙන පිඩුකරන බව බලමින් ආපෝධාතුූ යයිද. උණුසුම් සිසිල බලමින් තේජෝධාතුූ යයිද, දරන සැලන බව බලමින් වායෝධාතුූ යයිද වෙන්වෙන් වශයෙන් මනසිකාරය පවත්වන්න. තද. ූ බර මොලොක්್ සිනිදු සැහැල්ලු බව නොදැක පටවිධාතුයයි වැගිරෙන පිළුකරන බව නොදැන්නක ආපෝධාතු යැයිද උනුසුම් සිල්බව නොදැක සේජෝධාතු යයිද දරන සැලන බව නොදැක වායෝධාතුූ යයිද මනසිකාරය නොපැවැත් විය යුතුය. ගිරවන්සේ කියමින් භාවනානො කිරීමට ප්‍රවේශම් ය යුතුය. මේ ධාතු ಸභාාවය නොදැ್කේ නම් ැකගනු පිණිස ප්‍රථමයෙන් අභ්‍යාස කරන්න ස්වභාවෙන් එකින් එක ඥානයෙන් ඉතාමත් ප්‍රකටව පැහැදිලිව අතරගත් නෙල්ලි ගෙඩියක්සේ වෙන්වෙන්ව විසදව ඥානයෙන් දැකගත් අවස්ථාවෙහි පටවිධාතු ආපූධාතු තේජෝධාතු වායෝධාතු යැයි සියවර දහස්වර් ලක්ෂවාරයක් මනසිකාරය පවත්වන් සත්‍ර මහාභූත අරමුණු මත භාවනාසිත ශාන්තව සමීපෝ තැන්පත් කරන්න සමාධිය තහවුරු කරගන්න සැලකිය යුතු කරුණු එක ධාතු සමවන ලෙස මනසිකාරය පවත්වන්න තද රලු බර මොලොක් සිනිදු සැහැල්ලු වැගිරෙන පිඩු කරන නුසුම් සිසිල්බාව දරන සැලනබ යනධාතු ස්ොභාවයන් දොලොස් ආකාරය එකින් එක ඥානයෙන් ප්‍රකටවන ලෙස මනසිකාරය පවත්වන අවස්ථාවහි වේවා. පටවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු යැයි මනසිකාරය පවත්වන අවස්ථාවහි වේවා. ස්ොභාව ධර්ම එකක්ම ධාතු කොට්ටාස එකක්ම පමණක්. අසීමිතව දිනගණන් මාසගණන් දිගට මනසිකාරය නොපැවැත්විය යුතුයි. මනසිකාරය පවත්වන ධාතු කොට්ටාසය අධික භාවයට යායුතු නැත. ධාතු අධිකභාවයට පත්වූ විට විශේෂෙන් තද බව සැලන බව උෂ්ණුභවආදී අධික වූ විට. තමාටම නොදරිය හැකි තත්වයට පත්විය හැක්කේ. එලෙසටම තද බව බරබව පණුකරන බව යන්න මේවා අධික වූ විට නොදරිය හැකි තත්ත්වයට පත්වී හැකි නිසා. පර්යංකයක් පාස මේ අධික වූ ධාතුූන් කරදර ගෙනදිය හැක්කේ සමාධිය ලැබිය නොහැක්කේය මේ නිසා ධාතුූන් එකක් මත දිනගණන් මාසගණන් අසීමිතව මනසිකාරය නොපැවැත්වයුතුය මහාභූත හතරම සමවනසේ සමබරකොට මනසිකාරය පවත්වවන්න දෙක ධාතුූන් එක්තනකින් තවතනකට මාරුවීම මහාටීකාව දෙක හාරසි හතලෙස් එක පිටුව රූප්ඥ චත්ත සීතාදිී විරෝධී පච්චය සන්නිපාතයේ විසූදිි පත්තිී තේරුම ධර්මයෝ රුප්පන ලක්ෂණය එනම් වෙනස්වුන ලක්ෂණය ඇත්තාාහුය. මෙලෙස රූප්නා ස්වභාවය ලක්ෂණය එනම් වෙනස්වුන ස්වභාවය යනු සිසිල උණුසුම ආදී ප්‍රතිවිරුද්ධ ධර්මයන් නිසා මුලින් මුලින් නැති රූප සන්තතිය හා අසමානව අලුත් අලුත් රූපසන්තති පහලවීමේ ලක්ෂණයයි පරමාර්ථ ධර්මවනාහි පහළ වූ ස්ථානයම අභාවයට යෑමද ධර්මතාවයක් වන්නේය. එක තැනකින් තවතනකට ස්ථානමාරු කරන ධර්මතාවයක් නොවන්නේය. මේ නිසා හිසතුලින් පටන්ගෙන තල්ලු කරන ස්වභාවයමත් මනසිකාරය පැවැත්වීම ආරම්භ කරන්නේමුත්. හෙමින් හෙමින් පාදය දක්වා එහි බැසයාම පිළිගත නැහැකය. ශරීරය දිග සිරස තල්ලු කරන ධර්ම ස්වභාව. ස්වරූප ප්‍රකටව ඇත්තේය. මෙහිලා එම තල්ලු කරන ධර්ම ස්වභාවය සෑම තැනම ශරීරයේ දිග සිරස දැකගන්නා ලෙසට ඥානීෙන් පරීක්ෂා කරමින් මනසිකාරය පවත්වනවා පමණකි. අනෙකුත් මෙවන් ධාතු ස්වභාවයන් මතද මෙලෙසටම මනසිකාරය පවත්වන්න. මහාභූත හතරවනාහි ශරීරස්කන්දේහි සෑම තැනකම සෑම ශරීර අංගයකම සම්පූරණෙන් දිග සිරස ප්‍රකටව පිහිටා ඇත්තේය. හේතු ධර්මයන්ගේ උපකාරක ශක්තිය පවතිනතාක් පල රූපධර්මයෝ අතරක් නැතිව පහළවන්නාහුමය. කලින් පහළ වූ රූප සන්තතිහා, පසු පසු පහළවන්නා වූ රූප සන්තතියන ලෙසට සන්තති වශයෙන් නම් වෙනස්වම පෙනෙන්නේ ඇතිවෙමින් නැතිවමින් යන සන්තතියක් වශයෙන් මේ නම් වෙනස්වම පෙනෙන්නේය ඇතිවෙමින් නැතිවෙමින් යන සන්තතියක් වශයෙන් නම් සමානවන්නේය මේ නිසා රූපධර්ම එක්තනකින් තවත්තනකට මාරුවෙන බව ධර්මතාවයක් නොවන්නේය හේතු ධර්මයන්හි ශක්තිය නිසා අලුත් අලුත් ස්ථානවල අලුත් අලුත් රූපධර්මයෝ නැවත නැවතත් පහළ වන්නාහුය නිසා ධාතු ස්වභාවයන්ද එකතනකින් තවතනකට යැවීම පිණිස මාරු කිරීමට නොහැක්කේ යැයි සිත තබාගත යුතුයි. තුන තද රලු බර මොලොක් සිනිදු සැහැල්ලු. මජ්්‍යිමනිකායි දෙක එකසිහස් දෙක පිටුව සූත්‍රාන්තපාලියෙහි සාමාන්‍යෙන් පටවිධාතුව කක්හලං එනම් තද බව කරිගතා එනම් රළු බව. යන මේ දෙක පමණක් දේශනා කොට ඇත්තේ. විශුද්ධි මාර්ගයහිද ධාතු කර්මස්ථානය සංශයප කර මනසිකාර ක්‍රමය යටතේ. තද්දද බාාවෝවා බරභාවෝවා විසුද්දි මාර්ගය දෙෙසේ හැටේක පිටුව යැයි බව රළු බව යන දෙක පමණක් පෙන්වා ඇත. මේ පොතෙහි වනාහි දම්ම සංගනී පාලී අනුගමනය කරමින් පටවිධාතෝ සම්බන්ධයෙන් ආකාර හයකට අනුව මනසිකාරය පැවැත්වීම විස්තර කෙරේ. දම්ම සංගනී පාලිහි මෙලස දැක්වේ. දම්ම සංගනී ප්‍රකරණය තුන් සි හතර පිටුවෙන්, කක්හලං මුදුකං සන්හං පරූසං, සුක සමපස්ස දුක්ඛ සම්පස්ස ගරුකාං ලහුකාං කක්කලන්ති තදදං මුදුකන්ති අතදං සන්හන්ති මට්ටං පරුසන්ති කරං සුක සම්පස්සන්ති සුකවේදනා පච්චයන් ඉට්ට පොට්ට බං දුක්ක සම්පස්සන්ති දුකවේදනා පච්චයන් අනිටට පොට්ට බං ගරුකන්ති හාරියං ලහුකන්ති අහාරියං සල්ලහුකන්ති අත්තෝ එත්තව කක් මුදුකං සහං පරුසං ගරුක ලහුකන්ති පාදෙහි පටවිධාතු ඒච භාජිතා. දම්ම සංගන අට්ටකතාව දෙසිී අසුහැපිටුව. කක්හල හෙවත් තද බව, පරුස හෙවත් රළු බව, ගරුක හෙවත් බර බව, මුදුක හෙවත් මොලොක් බව, සංහ හෙවත් සිනිදු බව, ලහුක, සැහැල් බව මෙලෙස පටවිධාතුහි ධාතු ස්වභාව හයක් වන්නේය සුකවේදනා දෙන පටවිධ තජෝධාතු වායෝධන්තුූන්ට සුක සම්පස්ස යයිද දුක්කවේදනාදීමට සමත් පටවිධාතු තජෝධාතු වායෝධාතුූන්ට දුක්ක සම්පස්සයයිද කියනු ලැබේ එම නිසා සුඛ දුක්ඛ සම්පස්යන මේවා, මේ ධාතු තුනෙන් ස්වාධීන හෝ වෙන්වෙන් වූ ස්වභාව ලක්ෂණ නොවන්නේය. ධම්ම සංගනී පාලියෙහි පොට්ටබ්බ ධාතුව කොටස්කිරීම් වශයෙන් දේශනා කර තැනද තද රළු බර මොලොක්සිනිදු සැහැල්ලු යන ධාතු ස්වභාව හය දේශනා කොට ඇතත් එම ස්වභාවධර්මයන් පටවිධාතුවට පමණක් සම්බන්ධ. ට වශයෙන් දේශනා කොට ඇති බව ඉහෙත දැක් වූ අත්තසාලනී අට්ටකතාවෙහි පැහැදිලිකර දෙනලදී. සූත්‍රරාන්ත දේශනාවහි පටවිධාතු මත මනසිකාරය පැවැත්වීම සම්බන්ධව තද රළු බව යන ස්වභාව දෙක පමණක් දේශනා කොට ඇතත් මේ පොතෙහි ධම්ම සංගනී පාලි අනුගමනය කරමින් හය ආකාරයට විස්තල කරන්නේ සහේතුකවය යෝගාවචර පුද්ගලයා ඉහත සඳහන් ධාතු ස්වභාව හය නැතිනම් ධාතු කර්මස්ථානය භාවනා කරන විට සමහර විට මෙම ධාතුූන් අධික භාවයට පත්විය හැකිය. මෙම ධාතු අධික භාවයට පත්වීම නිසා සමහරයෝගීන්ට සමාධිය කැඩී ගොස් ධාතු මනසිකාරය කෙරෙහි අදර්රය මත්විය හැත්කේය. විශේෂයෙන් තද බව බර බව පිඩු කරන බව ඉතා අධිකව පැමිණ කල මුළු හිසම පීඩිතව තදවී බරවීයා හැකිය. දැරිය නොහැකි විය හැකිය. එම අවස්ථාවන්හි ධාතු සමවන ලෙස විරුද්ධ ධර්ම ස්වභාවයට ප්‍රමුඛතාවේදී, මනසිකාරය පැවැත්වීමෙන් තත්ත්වය පාලනය කළ යුතුය, සම බර කළ යුතුය. එක, බව අධිකවිට මොලොක් බවට මොලොක් බව අධිවිට තද බවට ප්‍රමුොකතාවයදී මනසිකාරය පැවැත්වීම මගින් ධාතු සමවන ලෙස කටයුතු කළේුතුය. එලෙසටම දෙ රළු බව අධික වූට සිදු බවටද සිදු බව අධික වූට රලු බවටද පෙයාල තුන බරබව අධික වට සැහැල්ලු බවටද සැහැල්ලු බව අධික වූට බර බවටද පෙයාල් හතර. ැගෙන බව අධික වීට පිණු කරන බවටද පිණුකරන බව අධික වවිට වැගෙන බවටද පෙයාල පහ උුසුම් බව අධකෝ වීට සිසිල් බවටද සිසිල් බව අධික වූීට උණුසුම් බවටද පෙයාල් හය දරන බව අධික වූ පැමිණ වවිට තල්ලු කරන බවටද තල්ලු කරන බව අධික වූීට දරන බවටද ප්‍රමුඛතාවේදී මනසිකාරය පැවැත්වීමෙන් ධාතු සම කළ යුතුය. මෙලෙස දුෂ්කරතා ඇතිවූ විට විසදාාලීම සඳහා මෙම පොතෙහි පටවිධාතුූන් හි ස්වභාවධර්මහයක් වශයෙන් විස්තර කොට ඇත. සමහරවිට තද රලූ බර බව ඉතා ප්‍රකට විය හැකිය. දැරිය නොහැකි බවට පත්වී හැකිය. එම අවස්ථාවන්හි මොලොක් සිනිදු සහැල්ලු බවට පමණක් ප්‍රමුකතාවේදී භාවනා කළේතිය. ධාතුන් සමෝණ ලෙසට භාවනා කිරීමට උත්සහ කළේතිය. සමහර්විට මොලොක් සිනිදු සැහැල්ලු බව බලවත්විය හැක්කේය. ඉම්ඹුල් පුළුන් වාතේ පාවෙන් අසයේ ලෙලදෙන සැලෙන බවට පත්තිය හැක්කේය. එම අවස්ථාවේදී තද රලු බර බවට ප්‍රමුකතාවේදී මනසිකාරය පැවැත්වීමෙන් ාතු සමකර ගැනීමට උත් සහ කළේතුයි. සමහර විටක වැගිරණ ගතිය ඉතා ප්‍රකට වන්නේය ගඟ දියක්ක් දිගට ගලන්නන්නසේ වැගිරෙන ගතිය අධික වී ප්‍රකට විය හැක්කේය සමාධිය බිඳීයා හැක්කේය එම අවස්ථාවහි පිඩුකරන ස්වභාවයට ප්‍රමුකතාවේදී මනසිකාරය පැවැත්වීම මාර්ගයෙන් ධාතු සමවුණු සඳහා පිළියම් කළේතුය සමහර විටක හුස්ම ගැනීම අපහසු කරවන ලෙසට හුස්ම හිරකරවන ලෙසට පිණුකරන ස්වභාවය අධික වී ප්‍රකට විය හැකිය. නොදරිය හැකි තත්වයට පත්විය හැකිය. එවැනි අවස්ථාවන්හි වැගිරණ බවට ප්‍රමුගතාවය දෙමින් මනසිකාරය පැවැත්වීමෙන් පහසුවෙන් හුස්ම ගත හැකිවන ලෙසට පිළියම් ක ළයේතු වෙයි. සමහර විටක උණුසුම් බව දිකවන ලෙසට ප්‍රකට විය හැකිය. ගින්නකින් දැවමින් කරවෙමින් සිටින්නාසේ සැර ගිනිසරකින් තැවෙන්න්නක් මෙන් පැවැත්වී හැකිය. දහදිය බිඳු මුගුරු වැගෙරමින් පීඩාවට පත්විය හැකිය. එම අවස්ථාවේදී සිල් බවට ප්‍රමුකතාවේ දී මනසිකාරය පැවැත්වීම් වශයෙන් ධාතු සම වන සේ කටයුතු කළ යුතුය සමහර අවස්ථාවලදී සීතල බව අධික වී දුෂ්කරතා මතුවී හැකිය එවන් විටකදී උණුසුම් බව මාර්ගයෙන් එය පාලනය කළයුතුය. සමහර විටක තල්ලු කරන ස්වභාවය ප්‍රකට වී එන්නේය එවිට දරණ සුළු බව මත වෙනම මනසිකාරය පැවැත්වීමෙන් ධාතු සමභවට පත්වන සේ පිළියම් කළයුතුය දරණ ස්වභාවට ප්‍රමුගතාවේදී මනසිකාරය පැවැත්තුවද සාර්ථක නොවී සැලෙන තල්ලු කරන චලන ශරීරය වැනෙන බව ප්‍රබලව සිදුවන අවස්ථාවන් හීදීද. තද රලු බර යනාදී ගරු පටවී ධාතු ස්වභාවයන්ට ප්‍රමුගතාවේදී. ධාතුූන් සමෝන ලෙසට නඩත්තු කළ යුතුවෙයි. මේසයක් මත ඇති කඩදාසියක් සුළගහමන වේග සැර වැඩි අවස්ථාවන් හිීද, සරසරහඬින් සැලමින් දඟලමින් පවතින අවස්ථාවන් හිීද. එම කඩදාසිය මත බර දෙයක් තැබීමසේ, බරයෙදූ විට නිශ්චලවන්නසේ යැයි සිතට ගතයුතුයි. මෙලසම ධාතුූන් ඌනවීම, ධාතුූන් අධිකවීම ආදිය පාලනය කරමින්, සමාධිය තාහවුරු කරලීම වස් පොතෙහි ධාතු ස්වභාව ධර්ම දොළොස් ආකාරයක් ලියා දක්වන්නට යෙදනිින්. මෙලසම ධාතු ඌූනවීම ධාතු අධිකවීම ආදිය සාමාන්‍යෙන් ශුද්ධ විපස්සනායානික පුද්ගලයන් හට සිද්ධවීම බහුල විය හැක්කේය. සමතයානික පුද්ගලයන් හට සිදුවීම විරල විය හැක්කේය ශුද්ධ විපසනායානික පුද්ගලයා සමතධ්‍යාන පාදක නොකොට. කෙලින්ම ධාතු මනසිකාරය ආරම්භ කලන බැවින් ධාතු ස්වභාව ධර්මයෝ අප්‍රකටව මිශ්්‍රවම පවතින විට දැනුම ඥානය ප්‍රබලවනතෙක් බොහෝවාරයක් නැවත නැවතත් මනසිකාරය පවත්වමින් සිටිය යුතු. එලෙස බොහෝ වාරගණනක් නැවත නැවතත් මනසිකාරය පැවැත්වී යුතු නිසා උත්සාහය අධික ශක්තිමත් වූ අවස්ථාවෙහි, සමහරවිටක සමහරධාතුූන් අධිකව මතුවිය හැකිය. එම අවස්ථාවන් හි ධාතුූන් සමවීම සඳහා විරුද්ධධාතුූන් අර්මුණු කිරීම් මාර්ගෙන් තත්වය සමනය කළ යුතුයි. මෙසේ වන්නේ නම් සූත්‍රාන්ත දේශනාවන් හි හා විසුද්ධි මගගේෙහි කුමන හේතුවක් නිසා පටවිධාතුවෙෙහි පක්හල කරිගත එනම් තද රළු ස්වභාවයන් පමණක් දේශනා කොට ඇත්තේ ද. විවරණය කොට ඇත්තේ ද. විස්තරකොට ඇත්තේ ද යැයි ප්‍රශ්නයක් පැනනැගි හැකිය. උත්තරය වනාහි මෙසේය. යම් කිසි වස්තුුවක් මොනතරම් මුදුමොලොක් වුවද. එම වස්තුව ඥානයෙන් සවිස්තර ලෙස නිරීක්ෂණය කරනකාල්හි වස්තු එහි යම් ප්‍රමාණයකට එයට ගැලපෙන ප්‍රමාණයකට තද බව පාතින්නේමය ඉතා බර දෙයක් බර දෙයක් යැයි පාවිච්චි කරන අතර තද බව අඩුදේකට මුදු යයි මොලොක්යැයි භාවිතා කිරීමක් වන්නේය එලෙසටම යම් වස්තුවක් මොනතරම් සිනිද වේවා එහි ගොරෝසු බවකදු ප්‍රකට වන්නේමය බොෝ රළු දෙයකට රළු දෙයක්්‍යැයි භාවිතා කරන අතර රළු බව ටිකක් ඇති දෙයකට සිනිුදු දෙයක්යයි කියනු ලැබේ. තව දුරටත් තද බව රළු බව පවතීනම් බර බවද එහිම පැවතිය හැකිය. එසේම සැහැල්ලු බව සිනිුදු බව ප්‍රකට වන කල ඒ සමඟ මුරුදු බවද ප්‍රකට විය හැකිය. එම නිසා තද රළු ස්වභාව දෙක මත භාවනා කරනවීට ද රලු බර මොලොප සිනිදු සැහැල්ලු යන ධාත ස්වභාව ධර්මයන්ද ප්‍රකට වන බැවින් සූත්‍රාන්ත දේශනාවන් හි කක් කල කරිගතයැයි පටවිධාතුූන් හි ස්වභාව දෙකක් පමණක් දේශනාකොට ඇති සේක මේ ආකාරයටම වැගිරෙන ගතියද වනාහි බහුලව අධිකව ඇති විට වැගිරෙන ස්වභාව ධර්මයම ප්‍රකට වී හැකේ එසේම වැගිරෙන ස්වභාව ධර්මය වනාහි අප්‍රකටව දුබලව ඇති විට පිඩුකරන ගතියම ප්‍රකටවිය හැකිය. පටවි කොට්ටාස්ස විස්සෙහි පටවිධාතුයෙහි බලය අධිකව පැවැතීම නිසා. ආපෝධාතුයෙහි වැගරෙන සුළු බව අප්‍රකට විය හැකිය දුබලවිය හැකිය. එම හේතුවෙන් එම පටවි කොට්ටාසියන්හි වැගිරෙන බව නැමැති ස්වභාව ධර්මය අඩුවී පිළුකරන ස්ොභාවය වඩාත්‍රකටව පවතිී තේජෝ කොට්ටාසියන් හිීද වායෝකොට්ටාසියන් හිීද වැගිරෙන පිළුකරන ස්වභාවයන් දුරුවලව පවතින්නේය සිමෙන්තු ගුඩුගොඩක් අනුපාතිකව ජලය ටිකක් සමග මිශ්්‍ර කල විට පිළුකරන ගතිය බලවත් වී ගුලියක් බවට ගණයක් බවට පත්වන්නේ සිමෙන්ති කුඩු ටිකකට ජලය ගොඩක් යොදා මිශ්්‍ර කළ විට වැගිරෙන බව බලවත්වී පිෙනුකරන ශක්තිය දුරුවලවී යා හැක්කේය. කැටයක් ගණයක් කළ නොහැක්කේය. මේ උපමාව විශේෂයෙන් සිහිකට යුතුය ඒ නිසා විසුද්ධිමාර්ග දෙසය හැටේකපිටුුවවෙෙහි ආපෝධාතු එහි දුවභාව එනම් වැගිරණ භාව ආබන්ධන භාව එනම් පිළුකරන බාව යන ධර්ම දෙකටම අනුව මනසිකාරය පැවැත්වීමට උපදෙස්දයි. තවදුරටත් තේජෝ කොට්ටාස හතරෙහි තේජෝධාතු ශක්තිය අධික පැත්තේය. පටවි කොට්ටාසය ආපෝකොට්ටාසය වායෝ කොට්ටාසයන්හි මෙම තේජෝධාතු ශක්තිය සමහර විට අඩුව පැවැති හැක. ස්වභාවික ශක්ති අධික වූ තේජෝධාතුවම උුසුම ලෙසටද ශක්ති අඩුලු තේජෝධාතුවම සිස්ස ලස ලෙසට ද හඳුනුවමින් විවහාර කරනු ලැබේ. එම නිසා එම දොකාරයටම අනුව මනසිකාරය පැවැත්ති යුතු බව මේ පොතෙහි ලියා දක්පුනු ලැබේ. පරිපාචන භාව එනම් පැස්සවන මුහුකරන බව අනුවද මනසිකාරය පැවැත්වීමට විසුද්ධ මාර්ගේ දෙසිය හැටේ පිටුවවෙහි උපදෙස්ති ඇත එම උපදේශයට අනුව උණුසුම් සිල් ස්වභාව ලක්ෂණයන් අප්‍රකට අවස්ථාවහි මුහුකරවන පැසවන තවන බවද අනුව මනසිකාරය පැවැත්විය හැක්කේය වායෝධාතු වනාහි විත්තම්බන බාව එනම් දරන බව පිම්බෙන බව සමුදීරණ බාව එනම් තල්ලු කරන බව ය ස්ොභාවත් දෙකට මනුව මනසිකාරය පැවැත්වීමට උපදෙස්දී ඇත. වැටීමට ආසන්න දෙයක් නොවැටී කඩා නොහැලී යනු පිණිස. නිසල වනු පිණිස මුොක්කුවක් ලෙස ලීකනුවක් මගින් රුකුල් දෙන්නසේ ශරීරකූඩුව පිහිටා ඇති තැන්පත්ව ඇති ඉරිාපතයට අනුව පැවැත්වීම සඳහා නැවත නැවතත් ආදාකරන් ආධාර කරන ස්වභාවය දරණ බවවන්නේය. දරණ බව යන්න වනාහි තැන්පත්ව ඇති රියාපතයට අනුව සහජාත රූප ධර්මයන් තහවරුව පැවතීම සඳහා, දිගින් දිගට දරන්නා වූ ස්වභාවයයි. නඩත්තු කරන පාලනය කරන ශක්තියයි. ශාන්තව තැන්පත්වීම පැවැත්ම සඳහා ආධාර කරන්නා වූ ශක්තියම දරණ බවයයි කියනු ලබන අතර සෙලවීමට ස්ථානමාරුවීමට තල්ලු කරන ශක්තිය, තල්ලු කරන බවයයි විහාර කරනු ලැබේ. දරණ බව ස්වභාව ලක්‍ෂණය වන අතර තල්ලු කරන බව කෘත්‍යහෙවත් රසිය වන බැවින් දරන බව තල්ලු කරන බව යන දෙයාකාරය එකින් එක ඉතාමත් සමීපවහා ආසන්නව පවතින්නහ මේ නිසා දරණ බව තල්ලු කරන බව යන ලෙසට දෙකක් ලෙස මනසිකාරය පවත්වන ලෙස විසුද්ධ මාර්ගෙහි උපදෙස්තී ඇත හතර ඉරිාපත සම්පජඥ මනසිකාර ක්‍රමය ඉඳගෙන භාවනා කරන අවස්ථාවෙහි එකම ධාතු කොටසක් අනුව මනසිකාරය පවත්වන්නේ නම් ඇවිදින හිටගෙන හිටින හිඳින ආන්සිවී සිටින යන ඉරාපත හතර අනුවද නැවීම් දිගහැරීම් යන ඒ සම්පජනඥ කොට්ටාස සම්බන්ධ මනසිකාර ක්‍රමය අනුවද. කායික හැසිරීම් වාච්සික හැසිරීම් අනුවද එක් ධාතු කොට්ටාසයම අනුව භාවනා කරන්න. ඉදින් පින්වත් ඔබ භාවනා කරන හැමවිටම ධාතු දෙකක් අනුව පෙයියාල ධාතුු හතරම අනුවද මනසිකාරය පවත්වන්නේ නම් ඒ ඒ ඉරයාාපතට අනුව ඒ ඒ කායික හැසිරීම් අනුව ඒ ඒ වාටසික හැසිරීම් අනුව ධාතුු හතරමනුව මනසිකාරය පවත්තුවන්න පෙර ඉරියාපතය පසු ඉරාපතය හා යාවන ලෙසට සම්බන්ධවන ලෙසට භාවනා කරන්න සමතයානික පුද්ගලයෙක් නොවේ නම් පින්වත් ඔබ ආනාපාන ඕදාත කසින යනාදී වෙනවෙන සමත කර්මස්ථානයන් භාවනා වශයෙන් තවමු පුරුදුකොට නැතිනම්. මේ ධාතු කර්මස්ථානය වනාහි ඔබ සඳහා සමතකර්මස්ථාන සතලිසට අඩංගු වූ චතුදාාතු වවත්තාන කම්මට්ඨානයද වන්නේ කර්මස්ථානය වනාහි සදී සූපචාර වශයෙන් උපචාර සමාධිය ලබාදීමට හැකි වූ උපචාර කර්මස්ථානයක් ද වන්නේය දිිට්ටි විසුද්ධි කොටස සඳහා භාවනා කරන්න වූ රූපකර්මස්ථානය ද වන්නේ මේ රූපකර්මස්ථානය උපචාර සමාධී එනම් සදිසූපචාර දක්වා දියුණු කළ හැකි වූ විට එම සමාධිය හා සමගම පහළවන ඥානය හේතුවෙන් පහළ වූ ආලෝක ශක්ති උපකාරය ඇතිව. දෙතිස්කොට්ටාසයන්ගෙන් ඕදාත කසින ආදී වර්ණකසනයන්ට මාරුවීමට හැකිවූ විට චතුර්තද්‍යාන සමාධියතෙක් සාර්ථක ලෙස ළඟාවිය හැක්කේය එම අවස්ථාවෙහි සමතයානික පුද්ගලයෙකු බවටද පත්වීම වන්නේය පිළිපැදිය යුතු උපදෙස්. ඉහතින් විස්තර කළ පරිදිී ශරීර කූඩුව සම්පූරණයෙන්ම ගෙන එම ශරීරය තුළ පිහිටා ඇති තද රලු බර, මොලොක් සිනිදු සැහැල්ලි ස්වභාවයන් බලා පටවිධාතුවද වැගිරෙන පිඩුකරන බව බලා ආපෝධාතුවද. උණුසුම සිසිලස බලා තේජෝධාතුවද දරන තල්ලු කරන බව බලා වායෝධාතුව දෙයන ලෙසට පටවි ආපෝ තේජෝ වායෝ ධාතුූන් සියක්වර දහස් වර ලක්ෂවර අසීමිතව මනසිකාරය පවත්වන්න. චතුධාතු අරමුණ මත භාවනාසිත සමීපව ශාන්තව පිහිටින ලෙස අලවා තබන්න. එලෙස උත්සාහයෙන් භාවනා කිරීමේදී පිළිපැදී යුතු උපදෙස් පහත සඳහන් ලෙසට වන්නේය මහාටීකාව දෙක තුන්සිය පනස් එක පිටුවෙන් එක අනුපුග්බතෝ එනම් අනුපූර්ව ලෙස මනසිකාරය පවත්වන් මෙලෙස ධාතු කර්මස්ථානයට අනුව මනසිකාරය පවත්වන යෝගාවචර පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති පරිදි ගුරුවරයන් සමීපයේ උගත් පරිදි පටවි ආපෝ තේජෝ වායෝ යන ක්‍රමයට අනුකූලවම මනසිකාරය පවත්වන්න. ආපෝ පටවිවායෝ තේජෝධාතු යනාදී ලෙසට අතනින් මෙතනින් පනමින් ඉක්මෝමින් භාවනා නොකළ යුතුයි. දෙක නාති සීගතෝ වැඩි ඉක්මනින් නොව මෙලෙස ධාතු හතර සම්බන්ධයෙන් ුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමයට අනුව මනසිකාරය පවත්වන योෝගාවචර පුද්ගලයා ඉතා වේගේෙන් මනසිකාරය නොපැවැත්ති යුතුය. හේතු වනාහි චතුදාාතුන් අනුව ඉතා වේගේෙන් මනසිකාරය පවත්වන යෝගාවචිර පුද්ගලයාගේ සන්තානේ ඉතා வேේගේෙන් ධාතුකර්මස්ථාන අනුව මනසිකාරය අක්ඩව පවතින බැව සැබැ නමුත්. කර්මස්ථානයයැයි කිව යුතු චතුධාතු අරමුණ අප්‍රකට විය හැකි නිසාය. කර්මස්ථාන අරමුණ අප්‍රකටවී යා නම් උපචාර සමාධී ආදී උතුන් වූ ධර්මයන් සඳහා මේ භාවනා මනසිකාර ක්‍රමය යොමු නොකරවයි. ඒ නිසා ඉතා සීග්‍රන් මනසිකාරය නොපැවැත්විය යුතුයි. තුන නාති සනිකතෝ ඉතා සමිනුත් නොව ඉතා සෙමින්ද මනසිකාරය නොපැවැත්තයුතුති. හේතු වනාහි ඉතා හෙමින් මදගාමීව මනසිකාරය පවත්තන යෝගාවජර පුද්ගලයාගේ ධාතු කර්මස්ථානය සම්පූර්ණ භාවයට පත්විය නොහැකි වීමෙන් විපස්සනාඥාන මග්ගඥාන, පලඥාන ආදී, විශේෂ උතුම් ධර්මයන් ලැබීමට ආධාර කළ නොහැකි වීමයි. වි්‍යේප පටිබාහනත්තෝ බාහිර අරමුණ අනුව සිත පිටෑම නත್්‍ර කළ යුතු. චතුදාාතුූන් නම්වූ කර්මස්ථාන අරමුහු අතහැර එන් බාහිරෝ පිහිට ඇති විවිධ පරමාත්ත ප්‍ර්ඥප්ති අරමුණ, කෙරෙහි සිත පිටෑම නතර කළයුතුයි. ඒතු වනාහි ධාතු හතරෙන් බාහිරව පිහිටා ඇති ධාතු හතරෙන් පිට පරමාර්ථ ප්‍රඥප්ති අරමුණු යනාදී විවිධ දේවල් වෙත සිත විසිරගොස්, භාවනාවෙන් පිරිහි යාහැකි නිසාය බහිද්දා වි්‍යේප්‍රහි සති කම්මට්ඨානා පරිහායාති පරිදංසති මහටීකාාව දෙක තිස්පාපිටුවෙන් ඉතාමත් පරීක්ෂාවෙන් පිළිපැදී යුතු ප්‍රදේශයකි මෙය ධාතු හතරහි ස්වභාව ලක්ෂණ එකින් එක අරමුණු කරමින් සමාධිය තාවරු කරන කල්හි ධාතු හතරින් පිට පරමාර්ථ ප්‍ර්ඥප්ති අරබුණ කරා සිත යනවිට එය චතුදාාතු අවත්තාාන නම් වූ ධාතු හතරෙහි ස්වභාව ලක්ෂණයන් එකින් එක ඥානයෙන් පරිච්චේද කළේතුයි ධාතු කර්මස්ථානය නොවන බව දනගතියුතු සිහිකටයුතු චතුදාාතුූන් අනුවම මනසිකාරය පවත්වන්නේ නම් එයට චතුධාතු අවත්තාන ධාතුකම්මට්ටාන යයි කිවහැකිවන අතර විශේෂයෙන් මේ දැන් කරන්නාටමෙන් සමාධිය තහවුරු කිරීමෙන් පසු සතරමහාධාතුවලින් පිට වෙනත් විවිධ අර්මුණු අනුව යමින් මනසිකාරය පැවැත්වීම කෙරේ නම් එයට ධාතුකර්මස්ථානය යැයි කිව නොහැකේය යන කීමවනාහි සාධාරණයි. ගැලපයි ඉதிින් ඔබ, සුද්ධ විපසනායානිික පුද්ගලයකුුණම් මේ වැඩිවැඩියෙන් සැලිකිලිමත් වීතු කාරණයක් වන්නේ. හේතු වනාහි ශුද්ධ විපසනායානික පුද්ගලයා සාමාන්‍යයෙන් උරූපකර්මස්ථානයෙන් පටන්ගෙන දිට්ටි විසුද්ධි අවස්ථාවට බැසගන්න අතර ඒ සඳහා චතුමහාධාතුූන් සංශිප්ත ක්‍රමය හෝ විස්ථාර ක්‍රමය යන දෙකින් එකකින් පටන්ගෙන භාවනා වැඩි යුතු බැවිනි ධාතුූන්ටනුව මනසිකාරය පවත්වයි. නමුත් මෙහිදී සත්‍රමහා ධාතුූන්ගෙන් පිටත්ත පිහිටා ඇති බාහිර විවිධ අරමුණුවලින් එකක් අනුව යමින් මනසිකාරය පැවැත්වීම කෙරෙන්නේ නම් ඒ වනාහි එකටත් මේකටත් නැතිවීමක් නිසා භාවනාව නටපුු තොයිලයකුත් නැති බෙරේ පළුවකුඩ නැති තත්ත්වයට පට්වී හැක්කේ. සත්‍රමහා ධාතුූන්ද සත්‍රමහා ධාතුූන්ගෙන් පිටත විධ වූ අරමෝද අනුව යමින් මනසිකාරය පැවැත්වීමට කැමැත්තේ නම් එම කැමැත්ත නිසා පරමානු වලටත් වඩා කුඩා සියුම් වූ රූප කලාප අංශු දැකගත හැක්කේ ද නොහැක්කේද හකින්නේ නමුත් එම රූප කලාප එකඒ කත්තුල පිහිටා ඇති මහාධාතු හතර වෙන්වෙන් කර දැනගැනීම කළ හැකිද. ඥානයෙන් වෙන්වෙන් කොට ගහත හැකිද නොහැකිද යන බව පින්වත් ඔබ තමාගෙන්ම විමසා බලන්න. ඉදි රූප කලාපයන් නොදැකින්නේ යයිද දැනගන්නේබී නමුත් ඒ එකේ කප් තුල පිහිටා ඇත්තා වූ මහාභූත ධාතු හතර වෙන්වෙන් කොට ගත හැකි නොහැකි දෙ ඇයි ද ඥානයෙන් වෙන්වෙන් කොට ගත නොහැකිැයි යන උත්තරය ලැබුණේ නම් ධාතුකර්මස්ථානය මගින් සමාධිය තහවුරු කරගන්න අවස්ථාවේ සත්‍රමහා ධාතුූන්ගෙන් පිට විවිධ අරමුණු අනුව යමින් මනසිකාරය නොපවැත්විය යුතු යැයි කියන උපදේශය අනුගමනය කරමින් පුහුණු කිරීම කළ යුතුය මක්නිසාධත් රූප කලාප එකකෙහි පිහිටා ඇත්තා වූ මහාධාතු හතර පරික්‍රහ කළ හැකි විට පමණක් පරමාර්ත සත්‍යය නැමැති භූමියයට ලංවීමට මුලපිරීම සිදුවන නිසාය ඥානය ඇතත් සතිය නැතුවා විය හැක්කේය එක පදික මග්ග ගාමී පරිසෝ චෙත්ත නිද්දසේ තබ්වාා මහා ටීකාව දෙක තුන්සේ පනස් එක පිටුව දොලක් වේවා ගඟක් වේවා ආගාදයක් වේවා එතරවීමට ඒ දණ්ඩක් සවිකර ඇත එම ඒදණ්ඩ මත වරකට එක පයක් පමණක් තැබීමට ප්‍රමාණවත් ඉඩක් ඇත්තේය මෙලෙස එක පයකට පමණක් ඉඩකට ඇතිසේ සකස්කරන ලද ඒ දණ්ඩකින් එගොඩ වන පුරුෂයකු ඒ පැත්ත මේ පැත්ත වටපිට විධ අරමුණු දෙස විපරම් කරමින් නැතියොමුකරමින් බලමින් ගමන් කළහොත් එගොඩට පත්වනවා වෙනුවට. දොළට හෝ ගඟට හෝ නැතිනම් ආගාදය තුළට හෝ ඇද වැටීමට එය හේතුවනු ඇත. එම උපමාව මේ අවස්ථාවහි උපුටා දැක්වීම ගැලපෙන්න්නේය. පන්ති සමතික් කමනතෝ නාම ප්‍රඥපතියෙහි ගැලී නොසිටින්න. පටවිධාතු යන නාම ප්‍ර්ඥප්තිය මත භාවනාසිත නොතබා තද රළු බර, මොලොක්, සිනිදු, සැහැල්ලු යන පටවිධාතුවෙහි ස්වභාවධර්ම මත පමණක් භාවනාසිතත පිහිටුවේ යුතුය. ආපෝධාතු යන නාම ප්‍රඥ්ඥප්තිය මත භාවනාසිත නොපිහිටවා වැගිරෙන බව පිඩු කරන භවයන ආපෝධාතුවෙහි ස්වභාවධර්ම මත පමණක් භාවනාසිත පිහිටුුවේයුතුය. තජෝධාතු යන නාම ප්‍රඥප්තිය මත භාවනාසිත නොපිහිටුවා උුසුම් සිසිල් බව නම් තජෝධාතුවෙහි ස්වභාවධර්ම මත පමණක් භාවනාසිත පිහිටුුවේ යුතුය. වායෝධාතු නම් නාම ප්‍රඥඥපතිය මත භාවනාසිත නොපිහිටවා දරන බව සැලන බව යන වායෝධාතුවෙහි ස්වභාව ධර්මය මතම භාවනාසිත පිහිටුවේ යුතුය නාම ප්‍රඥඥප්ති මත ගැලී සිටීමට ඉඩ නොත බා ධාතු හතරහි පරමාල්තා අරමුණ මතම භාවනාසිත අලවා තබන්න ය අනු පට්ඨාන මුංචනතෝ අප්‍රකට සමහරක් ධාතු මගහරමින් සිත ශාන්ත බව නම් වූ සමාධිය ලබාගැනීම සඳහා ප්‍රමුඛතාවය දෙමින් අභ්‍යාශ කරන අවස්ථාව බැමින් අපහැදිලි සමහරක් ස්වභාවධර්ම මගැහැරයාමට කැමැත්තෙහි නම් එසේ මගහැරයා හැක්කේය. වරක මනසිකාරය නොපවත්වා අත්හැර දැමීමට කැමති නම් එසේ අතහැර දැමිය හැක්කේය. කිසියම් ධාතුකොඩසක් අධිකවීම නිසා සිදුවන කායක දුකාක් වේදනාවක් පහළ නොවීමය සැප පහසුව හා පහසු ඉරියව්වක් ලැබීමය යන මේ කරුුණ නිසා සමාධිය බාධාවකින් තොරව වැඩේනම් පමණක්. මෙසේ සමහරක් අප්‍රකට ධාතුකොටස් ස්ථාවකාලිකව මත හැරයාමට ගන්නා අවස්ථාවකි මේ. කිසියම් ධාතු කොටසක් අධිකවීම නිසා කායික දුක්खවේදනාවන් බහුලවීම සතරමහාභූත අරමුණුමත භාවනාසිත ශාන්තව සමීපය පිහිටුවීමට නොහැකිවීම කමටාන් අරමුණහා කායික දුக்கවේනාහා අුණயான දෙම සිත දෙකඩවී දුවන විට සිත ශාන්ත කරවන සමාධිය පහළ නොවන විට ධාතු සමවන ලෙසට කටයුතු කොට නැවත මනසිකාරය පවත්වන්. නමුත් අඩුතරමින් පටවිධාතුවෙෙහි ස්වභාව ලක්ෂණ එකක් ආපෝධාතුවෙහි ස්ොභාව ලක්ෂණ එකක් තේජෝධාතුවෙහි ස්වභාව ලක්ෂණ එකක් වායෝධාතුවෙෙහි ස්ොභාව ලක්ෂණ එකක් යැන ලෙසට ස්ොභාවධර්ම එකක් එකක් වශයෙන් ප්‍රකටව පවතිනු ඇත. ස්වභාවධර්ම දොලහටම ප්‍රකටව ඇත්නම් ඉතාමත් හොඳය හත ලක්खනතෝ ස්භාව ලක්ෂණයන්ට ප්‍රමුකතාවේදී මනසිකාරය පවත්තුවන්න. සත්‍රමහා ධාතුූන්ට ආවේනික ස්ොභාව ලක්ෂණයට ප්‍රමුකතාවේදී මනසිකාරය පවත්තුවන්න ධාතු කර්මස්ථාන ආරම්භ කරන විට සත්‍රමහා ධාතුූන්ගේ ස්වභාව ලක්ෂණයන් ඥානයට අප්‍රකට වූ අවස්ථාවලදී කැමැතිනම් රසෙන් ෘත්த்தයෙන් පටන්ගෙන මනසිකාරය පැවැත්විය හැකිය. නමුත් මෙලෙස ධාතු කර්මස්ථානය අරමුණු කරන සමාධිය බලවත්වී ආවිට සත්‍රමහා ධාතු අරමුණුමත භාවනාසිත පැයක් දෙකක් වශයෙන් ශාන්තව සමීපය පිහිටා සිටිමින් භාවනාසිත ශාන්තවීම නිසා භාවනා ජවය බලවත්ව ආවිට සමාධිය බලවත්කම නිසා අප්‍රකට ධාතුූන්ந்த ප්‍රකටව ආ කල. හටවිධාතුවෙහි තද රලු බව ආපෝධාතුවෙහි වැගිරෙන පෙනුකරන බව තේජෝධාතුවෙහි උුණුසුම් සිසිල් බාව වායෝධාතුවෙහි දරන බව යනාදී සතරමහාධාතුවන්හි පෞද්ගලික ලක්ෂණ එකක් එකක් මත භාවනාසිත යොදවමින් සමාධිමත්ව භාවනා කරන්න ධාතු මනසිකාරය වනාහි භාවනා සමාධිය වඩ වඩාත් කාර්යක්ෂමවීම තියියුණුවීම පිණිස වන්නේය මෙලෙසට පුහුණු කළ විටත් සමාධිය බලවත් වී ඉතා තිියුණු වීනම් තද වැගිරෙන උනුසුම දරණ ස්වභාව ලක්ෂණයන්ට පමණක් ප්‍රමුකතාවයදී මනසිකාරය පවත්වමින් සමාධිය තහවරු කරන්න මෙලෙස නාම ප්‍රඥපතිය බැහැරකොට සත්‍රමහා ධාතුන්ට පෞද්ගලික ස්වභාව ලක්ෂණ අරමුණු මත පමණක් මනසිකාරය පවත්වන යෝගාවචර පුද්ගලයාගේ ඥානයහි ධාතු හතරහි පෞද්ගලික ස්වභාව ලක්ෂණයන් වඩාත් ප්‍රකට වී පැනෙන්නේය. මෙලෙස නැවත නැවතත් මනසිකාරය පැවැත්වීමේ ශක්තිය නිසා ම යෝගාවචර පුද්ගලයාගේ භාවනා සිත නැවත නැවතත් පුහුණුව ආසේවනය ලබන්නේය රූපකාය සම්පූර්ණයෙන්ම ධාතු සමෝහයක් ලෙස ප්‍රකටවන්නේය ආත්මශन්‍යභාවය වශයෙන් පුද්ගලයක් සත්වයක් ජීවයෙක් නැති බව ප්‍රකට වන්නේය යන්त्रක ලෙස රूකඩයක් ලෙස පාාවෙන රූකඩයක් ලෙස යනේන ධාත්ස්වභාව ධර්ම පුංජයක් ලෙස ප්‍රකට වන්නේය. මහාටීකා දෙක තුන්සිය පනස් එක පිටුව තවදුරටත් ඉදින් බාහිර ලෝකෙහි ද සතර මහාධාතු අනුව මනසිකාරය පවත්වන්නේ නම් භාවනා මනසිකාර ඥානය යොමුකරවමින් නිති පවත්වන්නේ නම් එම අවස්ථාවහි එම යෝගාවචර පුද්ගලයාගේ වැටයීමෙහි එහෙමේ හැසිරමින් ගොදුරුහන තන කන යන එන තිරිසන් මනුෂ්‍ය ආදීන් සත්වයන්නේ යන ස්වභාව දුරුුවී හුදු සත්‍රමහා ධාතු සමූහයක් වශයෙන් පමණක්යැයි ප්‍රකට විය හැක්කේය ඔවුන් කරන්නා වූ හැසිරෙන්න්නා වූ හැසිරීම් සියල්ල සත්‍රමහාධාතුන්ගෙන් වන සත්‍රමහා ධාතුූන්ගෙන් කෙරෙන යන්ත්‍රමගින් දුවවන දේවල්සේ ප්‍රකට වන්නේය. ඔවුන්ගේ ආහාර කෑමබීම යනාදියද සත්‍රමහාභූත සමෝහයකට ඇතුළත් කරන ලද සත්‍රමහාධාතුූන්ගේ පින්ඩු ලෙස ප්‍රකට වන්නේය. එම අවස්ථාව යෝගාවචර පුද්ගලයාගේ ආසේවන ප්‍ර්‍යය ලබාගෙන තිබෙන මේ භාවනසිත වීර අධිකවීම නිසා පහළවන සිත විසිරඉපිලයවන උද්දච්ජය බලපෑමෙන්ந்த. වීරය මදවීම හේතුවෙන් පහළවන කුසීතකමේ කෝසජ්්‍යයේ බලපෑමෙන්ந்த උපචාර සමාධිය කියන්න වූ සමත භාවනා මාර්ගට අවතිරණ නොවීමටත් බැස නොගැටීම් නොගැනීමටත් ඉ තිබේ. එම අවස්ථාවහි अංගුත්්‍ර නිකාය එක හාසිය පනස්සය පිටුවේ අධිචිත්ත සූත්‍රය හා නිමිත්ත සූත්‍රය අගුත්‍ර නිකාය හතර දෙසිය හ දෙක පිටුවේ අනුත්තර සීතිභාව සූත්‍රය සयුත්ත නිකාය පහ එකය හැට හතර පිටුවෙහි බොජ්ජග සූත්‍රය යන මේ මේ සූත්‍රයන් තුනෙහි දක්නට ලැබෙන ක්‍රම තුළින් වීරය හා සමාධිය සමවනසය කටයුතු කළේතුයි මේ සූත්‍රාන්තයන් වනාහි ඉන්ද්‍රිය පහ සමුවනසේ බොජ්ජංග හත සමවනසේ කළ යුතු අභ්‍යාස විදි පිළිබඳ උපදෙස් විස්තර සපයන සූත්‍රයෝය. විස්තර සඳහා එම සූත්‍රත් ඒවායේ අට්ට කතාවත් බලන්න. ශංෂිප්ත ගෙනහැර දැක්වීමක් පහත දක්වමි. සැලකී යුතු මෙම ධාතු කර්මස්ථාන භාවනා ක්‍රමය සම්බන්ධ උපදෙස් දසය මහාටීකාව දෙක තුන්සය පනස් එකේසිට තුන්සය පනස් දෙකෙන් උපටා ගන්නා ලදී. විබං අට්ටකතාව එකසේ පනස් හැ පපිටුව සිට එකසේ හැටපිටුවද බලන්න. ඉන්ද්‍රිය පහ සමකිරීමේ ක්‍රම. මෙහිලා ධාතු කර්මස්ථාන භාවනා වැඩපිළිවෙල පිළිගැනීම ඇදහීම සද්ධ ඉන්ද්‍රියයි. ධාතු හතරහි ස්වභාවලක්ෂණ දැනගැනීමේ උත්සාහෙන් භාවනා කිරීම මහාධාතු හතර අරමුණෙහි භාවනාසිත ශාන්තලෙස සමීපලෙස පිහිටවීම සඳහා උත්සාහෙන් භාවනාර වීරිය ඉන්ද්‍රිය වන්නේය. ධාතු හතර පරිග්‍රහ කිරීමට එළඹ සිටි සිහිය සති ඉන්ද්‍රිය නම්වෙේ සත්‍රමහා ධාතු අරමුණෙහි භාවනාසිද ශාන්තව සමීපය පිහිටුවා සිදින ස්වභාවය සමාධ ඉන්ද්‍රිය යයිද. සත්‍රමහා ධාතුූන්හි ස්වභාව ලක්ෂණයන් විනිවිධ දක්නා ස්ොභාවය ප්ඥින්ද්‍රිය නම්ද වෙයි. මේ ඉන්ද්‍රිය පහද සමෝන ලෙසට අභ්‍යාස කළේතිය. ධාතු මනසිකාර කටයුත්ත පිළිගන්නා සද්ධා ධර්මය බලවත්වීම නිසා භාවනා කටයුත්තෙහි නිසකවම බැසගෙන. ීරණය කිරීම නම් වූ සද්ධ අධිමොක්ක කෘත්තිය ඉතා ප්‍රකටවීම නිසාද සත්‍රමහාධාතුූන් හි ස්වභාව ලක්‍ෂණයන් විනිමීද දැකකන්නා පංචඉන්ද්‍රිය ඥානය අපරිසිදු බැවින්ද විරිය සති සමාධ ඉන්ද්‍රියන් අසම්පූර්ණව පැවතීම ආදී කරුණු නිසාද සමහර විටක සද්ධ ඉන්ද්‍රියම බලවත්වී පවතිී අවස්ථාවෙහි වීරය වනාහි තමහා සම්ප්‍රයුක්ත ධර්මයන්ට සත්‍රමහා ධාතු අරමුණු ගිලහියා නොදීම සඳහා ආධාර කිරීමටද පග්ගහ කෘත්තිය කිරීමටද අපෝසත්වෙයි. සතීන්ද්‍රියද සත්‍රමහා ධාතුූන් හි ස්වභාව ලක්‍ෂණ එක එකක් ඥානයට ප්‍රකටවීම සඳහා උපට්ඨාන කෘතිය රට අපහෝසත්වවෙයි සමාධීන්ද්‍රිය ද සත්‍රමහා ධාතු අරමුණු හැර අනෙකුත් අරමුණු කරා සිත බාහිරට නොයනු පිණිස රැක දෙන්නා වූ අවික්්‍යේප කෘත්්‍යය කිරීමට අපහෝසත්වයි. පං්ඥීන්ද්‍රිය සත්‍රමහා ධාතුූන් හි ඒ ස්වභාව ලක්‍ෂණ විනිවිධ දැකගන්නා දස්සන කෘතියද කිරීමට අපහෝසත්්‍යය. සද්ධීන්ද්‍රී අධිකවීම මානුව භාවනාව පීඩිද තත්ත්වයට පත්වීමයි මෙයට හේතුව. නිසා පරමාර්ථ ස්වභාවය විශේෂයෙන් සත්‍රමහා ධාතුූන් හි ස්වභාව ලක්ෂණයන් අනුව පරමාර්ථය තෙට්ම ළඟාවීම සඳහාද විශේෂඥාණයන් දැකගැනීම සඳහාද සද්ධදා ඉන්ද්‍රිය බලවත්වීමට හේතුවන ධාතු කර්මස්ථාන අරමුණ මතට මනසිකාරය යොමුකරවීමෙන් වැලකීමෙන්ද සද්ධීන්ද්‍රිය අඩුකර ගතයුතුය ඉ සත්‍රම හා ධාතුූන් දැනගැනීමට සත්‍රමහා ධාතු භාවනා අරමුණුමත භාවනාසිත ශාන්තකරවීම සඳහා උත්සුක වී භාවනාකිරීමේදී විරිය වරෙක් බලවත්වීමෙන් සධීන්ද්‍රයේ අධිමෝක්ෂ කෘතිය සතිීන්ද්‍රයේ උපට්ඨාන කෘතිය සමාධීන්ද්‍රයේ අවි්‍යේප කෘත්තිය පීන්ද්‍රයේ දස්සන කෘත්තිය යන අදාළ කෘත්තියන් කරගෙනයාමට නොහැකි වන්නේ අධික වූ විරිය සිත විසුරුවා පිටතට යවන උද්දච්චයට බරවන බැවින්. සත්‍රමහාධාතු අරමුණ හැර වෙනත් අරමුණ කරාසිත පිටයාම බහලවීමට එය හේතුවන්නේය. එම නිසා පස්සද්දී සමාධී උපෙක්කා යන සම්බෝජ්ජංගයන් වැඩීමෙන් අධික වූ වීරිය අඩු කළ යුතුය. විශේෂීෙන් සද්ධාවහා පං්ඥාවද විරියහා සමාධියද සමකිරීම උතුම් වූ ආරයන් වහන්සේලා විසින් උසස්කොට වැදගත් කොට සලකන ලද්දා හුය. ධාතු කර්මස්ථාන භාවනා ක්‍රමය පිළිගැනීම නම් වූ ශද්ධාව බලවත්වී සත්‍රමහා ධාතුූන්හි ඒඒ ස්වභාව ලක්ෂණයන් විනිවිධ දැකගන්නා පන්න්ද්‍රිය දුරුවලවී නම්. සත්‍රමහා ධාතුූන්හි ඒ සොකීය ස්වභාව ලක්ෂණ පැහැදිලිව ප්‍රකටව නිරවද්‍යව නොදැන අප හැදිලිව අප්‍රකටව දැනගැනීම වන්නේය. නොගිනිය හැකි පමණ වූ සුළු භාවන අධදැකී මත අධිතැක්සේරුවකට පත්වීමට ඉඩ ඇත්තේය. සතර මහා භූතයන් හි ඒ ඒ ස්වභාව ලක්ෂණයන් අනුව පහසුවෙන් අනායාසයෙන් වනසිකාරය පවත්වනවා විය හැකිය හැදදිලි ව හා විනිමිද දකිමින් සිටිනවා විය හැකිය නමුත් ධාතුකර්මස්ථාන ක්‍රමය මත ඇදෙහීම නම් වූ ශ්‍රද්ධාව මද විය හැකිය ධාතු කර්මස්ථානය ක්‍රමාණුපූලව භාවනා කිරීමට හැකිවීම රූප කලාපයන් දැක දැන ගැනීමට හැකිවීම මේ රූප කලාප එක එකක් තුළ ඇති සත්‍රමහා ධාතුූන් ශ්‍රාවකයන්ට ද භාවනාකොට බැලීමෙන් ලබාගත හැකිවීම යන මේ කරුණු මත ටිකක් පිළිගන්නා ටිකක් නොපිළිගන්නා බවක් විය හැක්කේය. සම්හරවිට මේ රූප නාම සර්වජ්ඥ සම්බුදුරජාණන් වහන්සේට පමණක්ම භාවනාකොට ලබාගත හැක්කක් නොවන්නේ දැයි. සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පැත්තටම මේ කටයුත්ත තල්ලු කිරීමට ඉඩ තිබෙයි. තම තමාගේ මතයට සාක්ෂි වශයෙන් බුදුරජාණන් වහන්සේ පවා, පැත්තෙහි පිහිටුවිය හැක්කේය. විවේචන කරන්නට ද පුළුවන. තමා විසින්ම තමා උසස් ඥානබන්තයකු උතුමෙකු යැයි අදහාගන්නා බවක් ඇතිවිය හැකි බැවින් ඔවුන් විසින් වනාහි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෙසට පරමාර්ථ නාමරූප ධර්මයන් පමණක්ම විපස්සනා මනසිකාරයට ලක් කළ යුතුයැයි කියන්න වූ පුද්ගලයා කෙරෙහි ව අපර ඇසින් බලා පහත්කොට සලකන්නට හැක්කේය. භාවනා කටයුතු සම්බන්ධව උපදෙස් අඩංගු බුද්ධ දේශනා මත ඇදහිලිමත් බව පිළිගන්නාසුළු බව අඩුුවන්නේය. මේ නිසා අට්ට කතාහි පහත සඳහන් ලෙසට සටහනක් දක්වා ඇත. විශුද්ධි මාර්ගය අනු හය පිටුවෙන්. පරියත්ති බහුස්සුත භාවය පටිපත්ති බහුස්සුත භාවය යන ඇසූපිරූ තැන් නැති පඥ්ඥාව බලවත්වී ශ්‍රද්ධාධර්මය දුරුවල වී නම්. කයිරාටික පැත්තට බරවී යා හැක්කේ. බෙහෙත් නිසා හටගන්නා රෝගය සුවකිරීමට දුෂ්කරවන්නාසේ එම පුද්ගලවර්ගයට බුදුරජාණන් වහන්සේගේ නියම සක්තිධර්මය නම් වූ බෙහෙත දීමෙන් වැරදි ලෙස ගත් පරිත්ති බහුස්තුත පටිපත්ති බහුස්තුත ඥානය නිසා. පහළවුණු සාාවද්‍ය ලෙස ප්‍රගුණකිරීම නම් වූ රෝගය, දුරරීම සඳහා ප්‍රතිකර්ම කිරීමට ඉතාමත් දुෂ්කරය බහුශුද්ධ ඥානය වැඩි තරමට ප්‍රශ්න නැගීම හේතු දැක්වීම මගින් කෙලින්ම ඇති තත්වයට මුහුණ නොදීම සිදුවිය හැක්කේය සච්චක පරිබරාජක වැනි පුද්ගලයන් මෙන්්්‍ය මේ පුද්ගල වර්ගයට භාවනා කටයුත්තෙහි ප්‍රතිඵල ලැබීම ඉතා දෂ්කරය මේ නිසා සද්දාහා ප්‍රඥා දෙක සමෝන ලෙස කටයුතු කළ යුතුය. තෞදුරටත් වරක සත්‍රමහා භූත අරමුණමත ශාන්තව සමීපව පිහිටවා සිටින සමාධිය බලවත් වන්නේය. සත්‍රමහා භූතයන් හි ස්වභාව ලක්ෂණයන් එක එකක් ප්‍රකටව දැනගැනීම සඳහා උත්සුකව භාවනා කිරීමේදී සත්‍ර මහා ධාතු අරමුණෙහි භාවනාසිත ශාන්තව සමීපය පිහිටවන ලෙසට උත්සාහ කරන දුරුවලවිය හැකිය. එම අවස්ථාවහි සමාධිය වනාහි භාවනා කටයුත්තෙහි පසුභාන කෝසජ්්‍යය හා මිත්‍රවන බැවින් අධික සමාිය හා දුර්ුවල වූ වීරය ඇත්තා කෝසජ්්‍යය අුව පසුභාන ගතියට පත්වී පැරදිී යාමටත් යට යටත්වීමටත් ඉඩ ඇත්තේ. එම නිසා පින්වත් ඔබ දැන් කරන්නාක් මෙන් සත්‍රමහා ධාතුූන්හි ස්වභාව ලක්ෂණ එකින් එක අරමුණුකොට සමාධිය පිහිටන අවස්ථාවේදී සත්‍රමහා ධාතු අර්මුණේ භාවනාසිත ශාන්තව සමාහිතව පිහිටුවන විට එම සත්‍රමහා ධාතු අරමුණමත භාවනාසිත සැහැල්ලු කොට විශ්රාම නොගතයුතුය මෙලෙස සිත විශ්්‍රාම ගැනීම වනාහි වීරය දුර්ුවල වීමේ ලක්ෂණයකි එලෙස සිත ලිල් කොට විශ්්‍රාම ගැනීමෙන් බවාන්ගේයට වැටියා හැකිය සත්‍රමහා ධාතුූන් හි ස්වභාව ලක්ෂණයන් එකින් එක ක්‍රම ක්‍රමයෙන් අප්‍රකට විය හැක්කේය භාවනා කටයුත්තෙන්ද ඉරිහි දුරුවලවී යන්නේය එම නිසා එවැනි අවස්ථාවලදී සත්‍රමහා ධාතු ස්වභාව ලක්ෂණ එකින් එක ප්‍රකට ලෙස දැනගනු සඳහා එම අරමුණු මතම ශාන්තව සමීපව සිත පිහිටුවනු පිණිස උනන්දු වී භාවනා කිරීමට අවශ්‍ය කරන අප්‍රතිහත වීරය නගා සිටුවන්න තෞදුරටත් වීරය වනාහි සිත විසිරී පිට යන උද්ධච්චේට මිත්‍රපාක්ෂික බවක් ඇත වීරය අධික වී සමාධ අඩුව යාමෙන්ද සතරමහාධාතුූන් ප්‍රකටව දැනගැනීමටත් ඒ මත භාවනාසිත ශාන්තව සමීපව විහිටවනු පිණිස උක්‍රව උනන්දු කරවන අධිකව වීරය කරන අඩු සමාධි සහිත ඇත්තක වුවහොත් සත්‍රමහාධාතුූන්ගෙන් පිට ඇත්තා වූ අනෙකුත් අරමුණ වෙත සිත පිටයාම නම් වූ උුද්ධච්ච ධර්මය ඉහ වහා යා හැක්කේය. අනෙක් අතට සතරමහාධාතු අරමුණ මත ශාන්තව සමීපව පිහිටන සමාධිය හා සත්‍රමහා ධාතුූන් හි ස්වභාව ලක්ෂණ එකින් එක ප්‍රකටවන ලෙස දැනගැනීමට භාවනාවී උත්සුක කරන මෙම සත්‍රමහා ධාතු මත භාවනාසිත ශාන්තව සමීපව පිහිටවනු පිණිස උනන්දුවෙන් භාවනා කරන වීරය සමෝන ලෙසට කටයුතු කළ විට භාවනාසිත පසුබාන කෝසජ්්‍ය අනුව හැකිලීියයාමට ඉඩ පරස්ථාව නොලවෙන්නේ සත්‍රමහා ධාතුූන් හි ස්වභාව ලක්ෂණ එකේකක් දැනගැනීම සඳහා සිත එම අරමුණහා ශාන්තව සමියපව පවිහිටන ලෙසට උනන්දුවෙන් භාවනා කරන විට වීරියද සමාධියහා සමවී සිත පිටයන උද්දච්චය අනුව පිරිහියාමටද ඉඩක්නො ලැබෙයි මේ නිසා සමාධහා වීරියයන දෙකම සමෝන ලෙසට කටයතු කරන්න සද්ධහා ප්‍රඥා වීරහා සමාධී යන මේ යුගල දෙක සමුවන විට උපචාර සමාධිය හා අර්පනා සමාධිය පහලවිය හැක්කේය සත්‍රමහාධාතුූන් හි ස්වභාව ලක්ෂණ එකේක් පරිග්‍රහ කරන සතියඒවත් සිහිපත් කරන සතිය හැම විටගදීම අවශ්‍ය කරන්නේය බොජ්ජංග හත්ත සමෝන ලෙසට පිළිපදින්න. සතරමහා ධාතුූන්ගේ ස්වභාව ලක්ෂණයන් එක එකක් සිහිපත් කර දෙන නැවත නැවතත් පරිග්‍රහ කරන සතිය වනාහි සති සම්බෝජ්ජන්ගයයි. සත්‍රමහා ධාතු ස්වභාව ලක්ෂණයන් එක එකක් විනිවිධ දැනගන්නා විමසනසුළු ප්‍රඥාව වනාහි ධම්ම විචය සම්බෝජ්ජන්ගයයි. සත්‍රමහාදාාතුූන් හි ස්වභාව ලක්‍ෂණ අරමුණමත ධම්ම විචිය වීරිය ආදී බොජ්ජංග ධර්ම ප්‍රකටවනු පිණිස විශේෂීෙන් සත්‍රමහාධාතු අරමුණ මත සිත ශාන්තව සමීපය පිහිටුවන සමාධී සම්ොජ්ජංග පහළවනු පිණිස උනන්දුවෙන් භාවනා කරන වීරිය රිය සම්බෝජ්ජගේයේ. සත්‍රමහා ධාතු ස්වභාව ක්ෂණ අරමුණ මත භාවනාසිත ප්‍රමෝදයට පත්වීම පීතිවීම පීති සම්බෝජගයයි. සත්‍රමහා ධාතු ස්වභාව ලක්ෂණ මත භාවනා චිත්ත චෛදසකයන් ශාන්තව සංසිඳවීම පස්සද්දී සම්බෝජ්ජගයයි. සත්‍රමහා ධාතු ස්වභාව ලක්ෂණ අරමුණෙහි භාවනාසිද තැන්පත්ව සමීපව පිහිටීම සමාධිගතවීම සමාධි සම්බෝජ්ජන්ගයි සත්‍රමහා ධාතු ස්වභාව ලක්‍ෂණ අරමුණ මත භාවනාසිත අධිකව විසිරීයාම හෝ පසුබාන කුසීත භාව යන මේ තත්ත්වයන්ට පත් නොවීම සඳහා සම්ප්‍රයුක්ත ධර්මයන් සමකරලීම හෙවත් තත්‍ර මංජ තත්තාව උපෙක්කා සම්බෝජ්ජන්ගයි මේවා වනාහි ධාතු කර්මස්ථානය හිලා යෙදෙන බොජ්ජංගයෝ සත් දෙනා වෙති වීරිය ඉතා දුරුවල අවස්ථාවහි භාවනා රසේට හානිවීම ආදී කොට ඇති හේතුධර්මයන් නිසා භාවනා සිත්්ත ධාතුකර්මස්ථාන කටයුත්තෙහි පසුභාමෙන් කම්මැලි කරවන්නේ. කුසීතවන්නේය එම අවස්ථාවන්හි පස්සද්දී සමාධී උපෙක්කා සම්බෝජ්ජංග නොඩා නැතහොත් සත්‍රමහා ධාතු අරමුණුමත පස්සද්දදි සමාධී උපෙක්කායන මේවා ඇතිවනසේ උත්සාහ නොකොට ධම්ම විචය විරිය පීති සම්බෝජ්ජංග වඩාලන්න සත්‍රමහා ධාතුූන් හි ස්වභාව ලක්ෂණයන් එකින් එක ප්‍රකට සේ දැනගනු පිණිස සිත උනන්දු කරවන ප්‍රමෝදය ඇතිවනසේ උත්සාහ කරන්න පහළ වැටෙන සිත ඔසවා තබන්න පීරි අධිකවීමෙන් විवेේචනය බහුලවීම ආදී හේතු නිසා භාවනාසිත බාහිරට විසිර යන්නේය. සත්‍රමහාධාතුූන් හි ස්වභාවලක්ෂණ අරමුණින් පිට අරමුණු වෙත සිත ඇදයාම බහුලවන්නේය. සිතෙහි චංචල ගති බහුලවන්නේය එම අවස්ථාවන්හි ධම්ම විචය පීති යන සම්බෝජ්ජංග නොවඩා පස්සද්ධි සමාධී උපෙක්කා සම්බෝජ්ජංග්‍යයන් වඩන්න. සිතීම විවේචන අඩු කරන්න සතරමහා ධාතුූන් හි ස්වභාව ලක්‍ෂණයන් එකින් එක මත සමාධිය පිහිටුවීම සඳහා අධික ලෙස උත්සා කරන වීරිය අඩු කරන්න. සතුට ඒවත්ප්‍රීතිය ඇතිනො කරගන්න. චිත්ත ජෛතසිකයන් ශාන්තව සිසිල්වනු පිණිස සත්‍රමහා ධාතුූන් හි, ස්වභාව ලක්‍ෂණ එකින් එක සමවනසේ මනසිකාරය පවත්වන පිණිස සත්‍රමහා ධාතුූන් හි ස්වභාව ලක්ෂණ අරමුණමත භාවනාසිත, ශාන්තව සමාහිතව පිහිටුවන පිණිසම උත්සහ කරන්න. ආලෝක ප්‍රභාව සහ උපචාර සමාධි අවස්ථාව විශුද්ධි මාර්ගය දෙසය හැටේකවිටුව මෙලසින් සද්දාහා ප්‍රඥඥා වීරහා සමාධී සම වනසේ යුගල වශයෙන් එම සත්‍රමහා ධාතුූන්හි ස්වභාවලක්ෂණ අරමුණු මතම මනසිකාරය පවත්වමින් භාවනා කරන්නා වූ යෝගාවචර පුද්්‍යලයාගේ සන්තානයහි ශ්‍රද්ධ වීරිය සති සමාධී ප්‍රඥා යන ඉන්ද්‍රිය පහේ සමභව ඉපදවීමෙන් භාවනාව ඉතා පිරිසිදු පැහැදිලි ුණු සියුම් බවට පත්වූ අවස්ථාවෙහි නොපිලිබන්නා බව හෙවත් අස්සද්ධිය භාවන අරමුණෙහි හැකිලෙන බව හෙවත් ලීන භාවය චතුතාන අරමුණෙහි ඇති සැටිය නොදැක නොගැඹුරුව හැසිලෙන බව හෙවත් ප්‍රමාදය. සත්‍රමහාධාතු අරමුණෙහි සිත විසිරී බාහිට යන බව හෙවත් උද්දච්චය සත්‍රමහා ධාතුවන් හි ස්වභාව ලක්ෂණයින් එක ඇති සැටියෙන් නොදන්නාභාවහෙවත් මෝහය යන කෙලෙස් කසල දුරින්ම දුරුුවූ හේතුවෙන් උතුම් බොජ්ජංග ධර්මහත බලවත් වී ශක්ති අතින් සම්පූර්ණ වන්නේය. මේ බොජ්ජංග ධර්ම හතෙහි බලවත් ශක්තිය මගින් උනන්දු කරවන ආධාර දෙන ගතිය ශක්තිවත් වූ කල කල්පවත්නා ලෙස තහවරු ලෙස විතක්ක එනම් සත්‍රමහා ධාතුන් හි ස්වභාව ලක්ෂණ නම් වූ අරමුණු මතට සිත නැංවීමේ ස්වභාවය විචාර එනම් සත්‍රමහා ධාතු ස්වභාව ලක්ෂණ අරමුණ නැවත නැවතත් නුවනින් සලකා බලන ස්වභාවය විචාරීම පීති වත් එම අරමුණ මත සිත සතුටුවන ස්වභාවය සුක ඒ එම අරමුණු රසය සුවසය විදින ස්වභාවය ඒ කගගතා එම සත්‍රමහා ධාතු ස්වභාව ලක්‍ෂණ අරමුණු එකින් එක මත සිත වැටී යන තැන් පත්වන ස්වභාවය යන මේ ධ්‍යානාංග පහ විශේෂයෙන් ප්‍රකට වන්නේය එම ධයාානාගයන්ට ප්‍රතිවිරුද්ධව සිටින නීවරණ කෙලෙස් කසලද එහා සමාන අනෙකුත් කෙලෙස්ත දුරුවීම වන්නේය මේතා කිදිරිපත් කරන ලද ධාතුකර්මස්ථාන භාවනාක්‍රමය ක්‍රමාණුකෝලව සම්පූර්ණවීම සඳහා උනන්දුවෙන් භාවනාකරන යෝගාවචර පුද්ගලයා. සත්‍රමහා ධාතුන්හි ස්වභාව ලක්ෂණ අරමුණු කොට ඇති උපචාර ධ්‍යානය හෙවත් උපචාර සමාධිය මනාව ලබාගන්නේය. ඒ නිසා අට්ටකතාචාරයන් වහන්සේ වනාහි ඉහත සඳහන් ලෙසින් පාලිපාට ගෙනහැර දක්වා ඇත. එහි තේරුම මෙසේය ඉහත සඳහන් ධාතුකර්මස්ථාන උපදෙස් දහය අනුව සතරමහා ධාතුූන්හි ඒ ඒ ස්වභාවලක්ෂණ අරමුණෙහි තමාගේ භාවනාසිත ශාන්තව සමීපව පිහිටන පිණිස ඉන්ද්‍රිය පහ බොජ්ජංගහත සමෝනසේ උත්සාහයෙන් භාවනා කරන යෝගාවචල පුද්ගලයා උත්සාහයෙන් භාවනා කළ යුතුයි ධාන්තු කර්මස්ථාන කටයුත්ත ගෞරවයෙන් සැලකිල්ලෙන් හා උතුම් කොට සලකමින් කරන නිසාද ආන්සිවී සිටින හිදින ඇවිදින යන ඉරිාපත හතරහි අකණ්ඩව සදරමහා ධාතුූන් වශයෙන් මනසිකාරය පවත්වමින් භාවනා කිරීම සිදුවන බැවින්ද. ඉරුතු සපපාය බෝජන සප්පාය, ආහාර සපාය දම්ම සවන යන මේවායේ ඇසුර ලබන බැවිද. සත්‍රමහා ධාතුූන් හි ස්වභාව ලක්ෂණ නම් සමත නිමිත්ත අරමුණ හොඳින් සිතෙහි දරන බැවින්ද. සත්ත බොජ්ජංග ධර්මයන් සුදුසු පරිදිී යොදාගන්නා බැවින්ද. කයද ජීවිතේද පෙළිබඳ අපේක්ෂා විරහිත බාව ඇති බැවින්ද භාවනා කටයුත්තෙහි අතර මැද අඩාලවීමක් සිදු නොවන ලෙසට කටයුතු කරන බැවින්ද. යන මේ හත ධාතු කර්මස්ථාන භාවනා කටයුත්ත පියවරෙන් පියවර දියුණුවන ලෙසට ඉතාමත් ගුණන්දයි. දැඩි ලෙස භාවනා කිරීමෙන් ලබන තහවරුව නිසා හොඳින් මනසිකාර පැවැත්වීමට උත්සුක වූ භාවනා ප්‍රයෝගද, අදීරෙන් අදියර උසස්වීම් සඳහා අනුපිළිවලින් භාවනා කිරීමට අවශ්‍ය වූ පරාක්‍රමේද පහළවෙයි. මෙලෙස පවතින්නා වූ යෝගාවචර පුද්ගලයාගේ සන්තානයහි සත්‍රමහා ධාතුූන් හි ස්වභාව ලක්ෂණ එකින් එක වෙන්වෙන් වශයෙන් විනිවිධ දකිමින් සිටින ධාතුමනසිකාර භාවනා ප්‍රඥඥාව පහළවන්නේය ප්‍රකෘති පහන් ආලෝකය පෙනීම ඇත්ත වූ පුද්ගලයන්ට විධහ. වස්තුූ ස්ොකීය ආලෝකය මගින් විදහා දක්වන්නේ යම් සේද එසේම මේ ධාතු මනසිකාර සමත භාවනාසිත සමග මිශ්්‍රව ඇති සතරමහා ධාතෝන් හි ස්ොභාව ලක්ෂණයන් එකින් එක් විනිවිධ දකින ප්‍රඥාව සතරමහා ධාතූන්ගේ ස්ොභාව ලක්ෂණයන් තද රලු බර මොලොක් සිනිදුු සැහැල්ලු වැග්ගරෙන පිඩු ගතිී උණුසුම් සිසිල් බව දරණ සැලෙන බව යන විධ ස්වභාව ලක්ෂණයන් ද පැහැදිලිවීම පිණිස තමාගේ ප්‍රඥා ආලෝකය විදහා දක්වන කෘතිය කරන්නේය. මෙලෙස සත්‍රමහා ධාතෝන්හි ඒ ඒ ස්වභාවලක්ෂණයන් පැහැදිලිව ආලෝකය මගින් විදහා දක්වන කෘත්තිය ඇති භාවනා ප්‍රඥාව නිසා සත්‍රමහා ධාතෝන් හි ඒ ඒ ස්වභාව ලක්ෂණයන්ගේ ඇතිවීම පැවතීම නැතිවීම යන මුල මැද අග දැනගන්නේය මැද අග දැනගැනීම අත නොහැර වන්නේය සත්‍රමහාධාතූන් හි විවිධ ස්වභාව ලක්ෂණයන්හි මුල මැද අග යන උත්පාද ටිතිය බංගය පිළිබඳ දැනීම අත නොහරින එම භාවනා ප්‍රඥ්ඥාවට සත්‍රමහාධාතුූන් හි විවිධ ස්වභාව ලක්ෂණයන් මුල මැද අග යන උත්පාද ටිතිය බංගය යන සියල්ලම විවිධාකාරයෙන් ගෙන පරිග්‍රහ කළ හැක්කේය. මේ භාවනා ප්‍රඥාව හා යෙදන සමාදී මහගගත මට්ටම යා නොහැකි නිසා උපරිම වශයෙන් උපචාර මට්ටම පමණක් ළඟාවන කාමාවචර සමාධයක් වන්නේය. ඉහද සඳහන් ලෙසට ක්‍රමාණුකූලව සත්‍ර මහාධාතවන්ගේ සව්භාව ලක්ෂණ එක එකක් පරිග්‍රහ කරමින් භාවනා කරමින් සිටින ඒ යෝගාවචර බුද්ගලයාගේ සන්තානයහි එම උපචාර සමාධි තත්ත්වය පහළ විය හැක්කේය විශුද්ධිමාර්ග දෙසය හැටේක පිටුව මහාටීකාව දෙක තුන්සේ පනස් දෙක පිටුවෙන්. වැඩිදුර පැහැදිලි කිරීමක් යහෙද සඳහා නට්ටකතා ටකා කතා වනාහි ප්‍රඥාව ඇති පින්වතුන් පමණක් වටහා ගන්නා තේරුම් ගන්නා සතා වන්නේය ප්‍රඥ්ඥා වතින් දුරර්ුවල පින්වතුන් සඳහා ටිකක් වැඩිදුර පැහැදිලි කරදියයුතු ඇත. පින්වත් ඔබ ආනාපාන කර්මස්ථානය හෝදාත කසිනාදී සමතකර්මස්ථානයන් චතුරෘත්‍යානයේ දක්වා වඩා ඇති සමතයානික පුද්ගලයක වන්නේ නම්. එම චතුරුත්ත අධ්‍යාන සමාධියෙන්ද ආලෝක ප්‍රභාවන් පැදිරෙමින් පවතින්නේමය චතුරෘත්්‍ය අධ්‍යානය නැගිට දැන් කරන ලෙසට සත්‍රමහා ධාතුූන් අරමුණු කොට සමාධිය තහවරු කරමින් සිටින විටද මෙම ධාතු මනසිකාර භාවනා සමාධිය හා මොසුවී ඇති ඥානයේ හේතුවෙන් පහළ වූ ආලෝක ප්‍රභාවත්ත අවතින්නේමය ඉදින් පින්වත් ඔබ සුද්ධ විපස්සනායානික පුද්ගලයකු වී ධාතුකර්මස්ථානයෙන්ම පටන් ගෙන භාවනා කරන්නෙකු වන්නේ නම් මෙ සත්‍රමහා ධාතුූන් හි සොකීය ස්වභාව ලක්ෂණ එකේගා කරමුණුකොට භාවනා සමාධිය වඩන අවස්ථාවෙහි උපචාර සමාධියතෙක් ළඟාවීමට කලින් ඒයට ආසන්න වූ පරිකර්ම සමාධී අවස්ථාවෙන් පටන් ගෙනද ආලෝක ප්‍රභාවන් පහළවී ආහැක්කේය. මේ අවස්ථාවේ යෝගාවචර පුද්ගලයාගේ පාරමී ශක්ති විධත්වය මත ෙනක් තවකෙනෙකුට අසමව වෙනස්ව සිටිය හැක්කේය. සමහර පින්වතුන්ට සත්‍රමහා ධාතුන් අරමුණුකොට සමාධිය තහවුරු කරගන්නා විට සමාධීජවය බලවත්ව ආකල. ආත්පස දිසාවන් හි ආලෝක පැතිර පවතිනු දකගත හැක්කේය. සමහර පෙන්වතුූ නාලෝකයෙන් පටන්ගෙන එය ගණන් නොගෙන ශරීරයේ පිහිට ඇති සත්‍ර මහා ධාතුූන් මතටම අවධානය යමුකොට නසිකාරය පවත්වන්නේ සමාධි ජවය වැඩි ආකල දුමක් මෙන් අප හැදලි සුදුපාටක් මුලින් දැක ගන්නේය සහර යෝගාවච්චර පුද්ගලයන්ට වනාහි සතරමහා ධාතුූන්ගේ ස්වභාව ලක්ෂණයන් විශේෂයෙන් විස්තර වී වැටහහි යාහැකිය ශරීරය ක්‍රමක්‍රමෙන් විශාලවීයන ආකාරයට පෙනන්නේය සමහර යෝගාවචර පුද්ගලයන්ට වනාහි ශරීරය සිදී ගොස් ධාටකොටස් සමූහ වශයෙන් දැක එම ධාතුකොට සමූහයෙන් ක්‍රමක්‍රමයෙන් ගොලිවී ඉතා කුඩා කොටස් ලෙසට පෙනී යා හැකිය. සමාධීජවය බලවත් වූ විට භාවනා මනසිකාරයානුව පහළවන විවිධතා මෙසේ පෙනෙයි. මේ නිසා යෝගාවචර පුද්ගලයා මෙලෙස සමාධි ජවය බලවත්ව ආ කල ධාතුන් හි විස්තෘත බ කැමතිවන සිත සංශිත්ත බව කැමතිවසිත යනාදී ලෙසට සිත නොපෙරලෙන වගට විශේෂ අවධානය එදවීම අවශ්‍යය. මේ මට්ටමදී එලෙස සිත පෙරලී කිරීම අධිකව වෙනස්වීම නිසා භාවනා සමාධයේ ජවය ක්‍රමක්‍රමයෙන් පිරිහියා හැක්කේය උද්ධච්චය පහලවිය හැක්කේය ෝගාචර පුද්ගලයා මෙලෙස සමාධීජවය බලවත්ව ආකල අතපය හිස කඳ යනාදී වූ සරීර කොටස් වෙනුවට සත්‍රමහා ධාතු පිඩුම ගොලිම දකිමිනිසිරින්නේය. එසේ සමාධජවය සම්පූර්ණ වූ විට වනාහි සත්ත ස්ඥා ලෝක විවහාරය වශයෙන් කියන මම, පුරුෂය ස්ත්‍රී පුද්ගල සත්ව යන සම්මුති ආත්ම දෘිෂ්ටි බිඳී යාම සිදු වන්නේය මෙලෙස වූ සත්ත සංඥා බිඳී යනු පිණිසද යෝගාවචරයා උනන්දුවෙන් භාවනා කළ යුතු වන්නේය මෙලෙස උත්සාහ කරන විට එම ධාතු ගණයන් හි දුම් දමන්න්නසේ අප හැදිලි සුදුවර්ණයන් මුොලින් මුොලින් දැකගත හැකි වන්නේය ම ශක්ති අතින් බලවත් සමාධි ශක්ති අතින් බලවත් යෝගාවචරයන්ට මේ අවස්ථාවේදී වැඩිකල් නොගෙන එම දුම් පැහැ සහිත ධාතු ගණයන්හි ඇති මහාභූත අහතර දැකගත හැකි වී ඥානයෙන් බෙදා වෙන්කරගෙන පරරිග්‍රහ කොටගෙන තෞදුරටත් සමාධිය වඩන විට කපුපොළුන් ගුලිියක්සේ සුදු වූ වලා කුලක්සේ සුදු වූ තලයක් හෝ ගුලියක් ලෙසට දැකගත හැකි වන්නේය සුදු තලයෙහි ගුලියෙහි ඇති ධාතු හතර පරිග්‍රහ කරමින් සමාධිය දිගට වඩන විට හිම කැට වීදුරු කොට්ටි ලෙස ඉතාමත් දීප්තිමත්ව ප්‍රභාසුරව බලන කැටිති ආකාර දැකගත හැක්කේය රූප ගන නම් වූ කැටිති බිඳීමට පෙරාතුව මෙලෙස සතර මහාධාතු පිණු ලෙස රාශි රාශි ලෙස ගන ලෙස දැක ගනී බදුරජාණන් වහන්සේ චක්ු ප්‍රසාද ප්‍රසාධ ගාන ප්‍රසාද ජීහා ප්‍රසාද කාය ප්‍රසාධයි प्र්‍රසාධ රූප පස්वර්ගයක් දේශනා කළ සේක මෙම ප්‍රසාධ රූපයන් රූපආරම්මණ යනාදී පංචවිධ ආரம்ම්මණයන් අරමුණු කළහැකි චක්ු විஞ්ඥාானදී අදාළ පංචවිஞ්ඥාණයන් පහළවීම සඳහා නිසය ප්‍රත්‍ය වශයෙන් උද්ියහැக்கය උද උපකාර කළ බැවින් කළ හැකි බැවින් මුණ බලන කන්නාඩි මනතක් ලෙසට ඉතාමත් ඔපවත් බැවින් නිසා එයට ප්‍රසාද රූපය යයි කියනු ලැබේ. මේ පාලි අට්ටකතාව අනුව යෝගයෙන් දකිමින් සිටන්නන්නා වූ කැටිති තුළ ප්‍රසා පැහැදිලි රූප කැටිති මෙන්ම පැහැදිලි නැති කැටිතිද ඇත්තේමය ශීරස්කන්දේ පහැදිලි ප්‍රසාධරූප කලාපයන් ඉහෙද සඳහන් ප්‍රසාධරූප පස්ුවර්ගේ පිහිටා ඇත අපැහැදිලි රූප කලාපයන් හි මෙම ප්‍රසාධරූපයන් නො පහිටන්නේය නමුත් ශරීරයේ පැහැදිලි රූප කලාපහා අපහැදදිලි රූප කලාපයෝ හාල් පිටි හා කහපිටි සම වනසේ මිශ්්‍ර කොට ඇති ආකාරයට මිශ්්‍රවී පිහිටන්නේය කාය ප්‍රසාධ රූප සරීරය පුරාම දිගසිරස්ස විහිදී විසිරී පවතින්නේය. හැපීම ගැටීම දැනගත හැකි තැන්වල කාය ප්‍රසාදය පිහිටා ඇත්තේය. කාය ප්‍රසාදය සමඟ වූ ප්‍රසාධරූප පස් ආකාරය තුළ අඩංගු රූප කලාපයෝ පැහැදිල්ලි රූප කලාපයෝ වන්නාහ. මේ රූප කලාපයෝ ගන යැයි කියන්නා වූ කැටිති බිඳ නොබලනතාත් යෝගාවචර පුද්ගලයා ධාතු මනසිකාර භාවනා සමාධී ජවය බලවත්ව ඇතිවිට පවා අයිස් කැට වීදුරුට පලින්ගු කැටමෙන් කැට ලෙස ගන ලෙස දකිමින් සිටින්නේය. පැහැදිලි රූප කලාපහා අප පහැදිලි රූප කලාපයෝ වෙන් නොකළ හැකි මට්ට මේම නතර වන්නේය. එම පැහැදිලි ධාතු පැහැදිලි මූනත් පැි කැටතිවල සත්‍රමහා ධාතුූන් ඥානීෙන් දැකගනීම සඳහා දිගටම වෙන්වෙන්ව පරිග්‍රහ කරමින් සමාධිය තහවරු කළ විට එම පැහැදිලි කැටිතිදුල පිහිටා ඇති සත්‍රමහා ධාතුූ අනුවම දිගට භාවනාකොට සමාධී ජබය වඩ වඩාත් ශක්තිමත් වූ විට ආලෝකේද දිදුලමින් පහළ විය හැක්කේය මේ වනාහි ධාතු මනසිකාර සමතභාවනා සිත නිසා පහළ වන චිත්තජරූප කලාපයන් අඩංගු ඇති වන්න හෙවත් ධාතු රූපාරම්මණයාගේ ආලෝකය හා එම චිත්තජ රූපයන් හි අඩගු තේජෝධාතු හේතුවෙන් නැවත නැවතත් පහළවන්නා වූ උතුජරූප කලාපයන් හි අඩංගුව ඇති වන්න ධාතු එනම් රූපාරම්වනයන්හි ආලෝකය වන්නේය. ආෝකය අතරින් චිත්තජ රූප කලාපයන්හි වර්ණධාතු රූපාරම්වන්න ආලෝකය ශරීරය ඇතුළත පමණක් පැතිරී පවතින්නේය. උත්තුජ රූප කලාපයන්හි වර්ණධාතු රපාම් ආෝකය ශරීරය ඇතුළත පමණක් නොව බාහිරය දක්වාද ඥාන ආනුපාවයට අනුව පැතිරී යා හැක්කේය. මෙම ආලෝකය හදයවත්තු රූපය ඇසුළු කරන සමත භාවන සිත එනම් විපස්සනා භාවනාසිත යනාදයෙන් පටන්ගෙන පැහැදිලි කැටිති පැහැදිලි මුහුණත් විනිවිධ බාහිරය දක්වා පැති්‍රී යනසේ දිදුලමින් පැනනගින්නේය. ධාතු මනසිකාර භාවනා සමාධිය හා යෙදන ඥානයන් පහළ වූ ඥාන ආලෝකයයි මේ මෙම ඥාන ආලෝක නියම පරමාර්ථ ධර්ම ස්වභාව ඇති සැටියෙන් දැකගැනීමට දැනගැනීමට ල් පහනක්සේ ප්‍රකාශ බවට පත්කිරීම නම් වූ අවභාසන කෘතිය ඇත්තෙකි සමාධයේ ජවය වඩාත් බලවත්වීම සඳහා තවදුරට දියුණු කළ හැකි විට ඥානයේ ආනුභාවය බලවත් වන්නේය ඥානානු භාවය විශාල වූ විට ආලෝකයේ ශක්තියද වඩවඩාත් බබලන්නේය එම නිසා ආලෝකයේ ශක්තිය වඩ වඩාත් අවශ්‍යතනදී සමාධය වඩ වඩාත් තහවුරු කරගන්න ඉ පින්වත් ඔබ මෙලෙස ධාතුකර්මස්ථානයෙන් සමාධිය තහවරු කරගෙන යන සුද්ධ විපසනායානික පුද්ගලයකු වන්නේ නම් ආලෝකය දුර්වල අවස්ථාවේ නැතිනම් ඕදාත කසිනය වැනි සමත කර්මස්ථානයකට මාරුකොට සමාධිය තහවුරු කර ගැනීමට කැමති අවස්ථාවේ නැතිනම් චතුරාරක්ක කර්මස්ථාන භාවනා කිරීමට අවශ්‍ය වූවිට ලාපයන් දැකීමට කලින් ආලෝකයේ ශක්තිමත් වූ මෙවැනි අවස්ථාවන් හි මාරුවීම ඉතාමත් හොඳය. රූප කලාපයන් අජ්ජත්ත බහිද්ධ වශයෙන් දෙපැත්තකින් පරමාර්ථ දකිනු පිණිස විභාග කළවිට ඥානයෙන් වෙන්කරමින් පරිග්‍රහගල විට සමත පැත්තට මාරු වී සමත නිමිත්ති එකක් ම් අට්ටික වැනි සමත නනිමිතිය එකක් අරමුණකොට මනිසිකාරය පැවැත්වීමට යෑමේදී. රූප කලාප අංශු පමණක්ම වශයෙන් පහළ වන්නේය පෙනෙන්නේය. අට්ටිකේ නොදක රූප කලාපාංශු පමණක්ම ඉදිරිපත්විය හැකි නිසා සමාධිය තහවරු කිරීම සඳහා එවැනි අවස්ථාවක සමත නිමිත්තට මාරු කිරීමේදී තරමක දුෂ්කරතාවයකට පත්විය හැක නමුත් උනන්දේ නුත්සාහ කළ විටද එද මගරවා ගත හැක හිෙදින් පින්වත් ඔබ ප්‍රථමයෙන් සුද්ධ විපස්සනායානික පුද්ගලයකු වී සමත පැත්තට මාරු වී සමාධිය තහවුරු කරන විට ප්‍රථමෙන් සත්‍රමහා ධාතුූන් අරමුණු කොට සමාධිය තහවුරු කරන්න ඉහති පැදිලි කළ ආකාරයට අයිස්කැට වීදුරුැට පලින්ගු කැටමෙන් පැහැදිලි විනිවිධ පෙනෙන පැහැදිලි කැටිති පැහැදිලි මූනත්වල පිහිටා ඇති සත්‍රමහා ධාතුූන්ම අරමුණු වශයෙන් ගෙන දිගට සමාධිය තහවරු කරන්න. මෙම ආලෝකයේ පැහබාගයක් පැයක් පමණ එක දිගටම දීප්තිමත්ව දිදුලමින් පැවැත්විය හැකි වූ විට සමත කර්මස්ථාන කොටසෙහි ලියා දැක්වූ ආකාරයටම දෙතිස් කොට්ටාසය අට්ටික කර්මස්ථානය ඕදාත කසිනය යන මේ කර්මස්ථාන අනුපිළිවරින් භාවනා කළ හැක්කේය ඕදාත කසිනය අනුව චතුරුතද්‍යාන සමාධියතෙක් භාවනා කළ විට අනිකුත් සමත කර්මස්ථානයන් හි මෙන් විශේෂයෙන් චතුරරක්ක කර්මස්ථානයන්ට ද මාරුවීමට කැමැත්තේ නම් එසේ මාරවිය හැක්කේය විපසනාවට මාර්රුවීමට කැමතිනම් පහද සඳහන් ලෙසට ඉදිරියට අභ්‍යාස කරන්න. අතීතයේ පාරමී ජවය බලවත් වූ පින්වත් යෝගාවචරයන්ට වනාහි ධාතු කර්මස්ථාන මාර්ගය අනුව ක්‍රමාණුකූලව උනන්දුවෙන් අභ්‍යාස කරමින් භාවනා කරන විට ඉහත සඳහන් නාකාරයෙකට අයිස්ට වීදුරු පලගු කැටමෙන් පිරිසුදු පැහැදිලි කැටිති හැදිලි මහුණත්වල සත්‍රමහා ධාතුූන් දැකීම සඳහා පරිග්‍රහ කරන්නේ වැඩිවේලාවක් නොගොස් එම කැටිති හා මුහුණත් බිදී ගොස් රූප කලාප අංශු දැකීමට පටන් ගත හැක්කේය පාරමී ශක්තිය මන්ද වී සමාධියද ශක්ති අතින් දුරුවල වීමෙන් රූප කලාප නොදැකී හැකි වන්නේ නම් අමස්ථාවහි ආකාස ධාතුව දැක ගැනීම සඳහා මනසිකාරය පැවැත්වී යුතු වන්නේය දුෂ්කරතා මෙලෙස වූ සත්‍රමහා ධාතුූන් හි ස්වභාව ලක්ෂණයන් එකක් එකක් අරමුණු කරමින් සමාධිය දහවුරු කරන විට වරින්වර සමාධිය දුරුවල වී ගොස් විශාල කැටිති මූනත් ලෙස්ස පෙනෙන විට ුදුවරණය පහළ වනතෙක් නැවතවරක් සමාධිය තහවුරු කළ ේතුය මීටත් වඩා සමාධිය දුර්වල වී පහත වැටනේ නම් දුමේ වර්ණයට නැවතත් සමාධිය ආලෝකය පත්විය හැකිය මේ තරමටත් වඩා සමාධිය පහතව වැට්නේ නම් දුම්වර්ණ මෙන්වත් ආලෝකය දැකගත නොහැකිවනු ඇත එවිට ගණය බිඳීමට පෙරාතුව පවතින සත්‍රමහා ධාතුූන්ගේ ස්වභාව ලක්ෂණයන් වෙත නැවතත් අවධානය යොමුකොට මනසිකාරය පැවැත්වයුතුය. මෙලෙස වන්නා වූ දුෂ්ක්‍රතාවයන් සාමාන්‍යයෙන් සුද්ධ විපස්සනායානික පුද්ගලයාට බහුලෝව පැවැතිී හැක්කේය. මෙ අවස්ථාවන් හි මහත් නන්දුවෙන් වීරයකින් සත්‍රමහාධාතුූන් අරමුණු කරමින් එම අරමුණහි භාවනාසිද ශක්තිමතලෙසු යොදවා සමාධිය තහවරුවන ලෙස දැඩිබන ලෙස සත්‍රමහා ධාතු අරමුණ මතම දිගට පිහිට ආසිට්ටන ලෙසට හුලං නොවදින නිිෂ්්‍රල තැනක දැල්වන පහන්දැල් ලක්සේ නිෂ්ටර් ලෙස ශාන්ත ලෙස සමීප ලෙස සිත පිහිටවා උනන්දුවෙන් භාවනා කරන විට සත්‍රමහා ධාතු අරමුණු මත භාවනාසිත පයක් දෙකක් ශාන්තව සමයුප පිහිට නාසිජින විට ක්‍රමක්කමයෙන් දුම්පාට නැවතහමූයේ හැකිය එහිදී සත්‍රම හාධාතුන් දැකගැනීමට දිගට වාාවනා කරමින් සමාධිය දිගට වඩන විට සුදු වලාසේ දෙසුලන සුදුපාර්ට කැටිගැහෙමින් ගුලි ගැසමින් තලයකට පිහිටමින් තිබෙනු දැකගත හැකි වන්නේය. එම සුදුපාට තුළ පිහිටා ඇති සත්‍රමහාධාතුූ ඥානයෙන් වෙන් කිරීමෙන් පරිග්‍රහ කරමීින් දිගට සමාධිය වඩන විට අයිස්කැට වීදුරු කැට පලින්ගු කැටමේෙන් පිරිසිුදු ලොකු කැටිති ලොකු ගුලි ලොකු මූනත් නැවතත් දැකගත හැකි වන්නේය. මෙලස යෝගාවචර පුද්ගලයාගේ සමාධිය උස්පහත්වෙමින් දුම්පාට සුදුපාට පැහැදිලි විසද සුදුපාට යන ලෙසට බොහෝවාර ගණනක් පෙරලී සිදු විය හැකේ නමුත් සමතයානික පුද්ගලයන්ට වනාහි මේමට්ට මේදී අධික දුෂ්කරතා නැතිබව දැක ඇත්තේය. ඉදින් ඇතිවී නම් තමා ලබාගත් ආනාපාන චතුර්තද්‍යානය පෝදාත චතුරුත් අධ්‍යානය යනාදී සමාධීන් නැවත පිහිටුවමින් සමාධිජවය බලවත්ව ආකල. සත්‍රමහාධාතු පරිග්‍රහකොට සමාධිය ක්‍රමක්‍රමේ නැවතත් දියුණුව කළ විට වැඩි කලක් නොගොස් ොු සුදු කටිති සුදු පාට ගුලි ලොකු පැහැදිලි මූනත් යනාදිය නැවත මතුවීම වන්නේය. එම ලොකු සුදු පැහැදිලි කැටිති ගුලි මූනත්වල පිරී ඇති සත්‍රමහාධාතුූන් පරිග්‍රා කොට ඥානශක්තියෙන් බෙදාගෙන සමාධිය දිගටම දියුණු කළ විට පාරමී කුසල් ඇත්තේ නම් ලොකු සුදු පැහැදිලි කැටිති බිඳීගොස් ප කලාප අංශු දැකීමට පටන් ගත හැක්කේය. ඉදින් හමු නොවනේ නම් එම ලොකු කැටිති මුහුණත්වල ආකාශධාතුව දැක ගැනීම සඳහා දිගටම මනසිකාරය පැවැත්වී යුතුය. බුදුරජාණන් වහන්සේ මහා රාහුලෝවාද සූත්‍රයේ මජ්ම නිකාය දෙක එකසි හතුලස් දෙකේ සිට එකසිය පනාපිටුවල සත්‍රමහා ධාතුකර්මස්ථානය දේශනා කොට ඇති තැන්හි ආකාශ ධාතුව ද භාවනාකිරීමට අනුශාසනා කොට ඇති සේක. අනුශාසනාව සම්බන්ධයෙන් අට්ටකතාචාරයන් වහන්සේ පාත සඳහන් ආකාරයට විස්තර දක්වා ඇත්තේය. මජජමනිකා අට්ටකතාව තුන අනු පහපිටුව මජමනිකා ටීකාවතුන හැට තුන පිටුවර් සත්‍රමහා භූත ධාතුවහි ත්‍රලක්ෂණ වනාහි විපස්සනා වශයෙන් භාවනා කළ යුතු සලකා බැලී යුතු පරමාර්ථ ධාතුවන බැවින් සවිස්තරව දේශනා කටයුතුය ත්‍රීලක්ෂණ වශයෙන් විපස්සනා භාවනා නොකළ යුතු ආකාශධාතුව කුමත් නිසා බුදුරජාණන් වහන්සේ විසින් සවිස්තරව දේශනා කරන ලද්දේද. යන ප්‍රශ්නය මෙහිදී මතුවියහැකි උත්තරය වනාහි උපාදාය රූපයන් භාවනා කිරීමට අනුශාසනා කිරීම අවශ්‍ය නිසා, බුදුරජාණන් වහන්සේ විසින් ආකාශධාතුව සවිස්තරව දේශනා කරන ලද්දේ වන්නේය. බුදුරජාණන් වහන්සේ විසින් මහා රාහුලෝවාද සූත්‍රයේ මුලබාගේයේදී, මහාභූත හතර ගැනම භාවනාකිරීමට විස්ත්‍ර සහිතව දේශනා කරන ලදසේක. උපාදාය රෝපයන් මත, භාවනා කිරීම ගැන දේශනා නොකරන ලද්දේය. එම නිසා මහාභූතයන් මත පිහිටා සිටින උපාදාය රූපයන් එකනෙකට සමාන නිසා. ලක්ඛනාහාරෙන්නති නය ක්‍රමයෙන්, ආකාසධාතුවෙන් පිට අනිකුත් උපාදාරූප සියල්ල, ආකාසධාතුවෙහි ගැබ් කොට දේශනා කොට ඇතිසේක. ආකාශධාතුව භාවනා කරන ක්‍රමය අනුසාසනා කිරීමෙන්, උපාදාරූප සියල්ල භාවනා කිරීම අනුශාසනා කළ බවදධත යුතුය. එම නිසා මෙම ආකාශධාතුව ප්‍රමුඛකොට ඇති බැවින්, එම උපාදාරූපයන් භාවනා කරන ක්‍රමය අනුශාසනා කිරීමේ අභිලාශය ඇතිව, ආකාශධාතුව සවිස්තරව දේශනා කොට ඇතිසේක. මේ පමණක් නොවේ, උපාධරූප පරික්‍රහ කිරීමේ, බුදු ආනිසංස ගැන අනුශාසනා කිරීමටම පමණක් ආකාසධාතුව සවිස්තරව දේශනා කලා නොවන්නේ නියමලෙස රූපධර්මයන් පරිග්‍රහ කිරීමට පරිග්‍රහ කිරීමේ පහසුක්‍රමයක් අනුශාසනා කිරීම අවශ්‍ය නිසාද බුදුරජාණන් වහන්සේ විසින් ආකාශධාතු සවිස්තරව දේශනා කරන ලදසේක ආකාශධාතුූ වනාහි රූප කලාප අතර ඉඩ වන්නේය. රූප කලාපයෝ එකකින් එකක් මිශ්ව නොවීම පිණිස වෙන්ව පවතින රූපයෝය. එම ආකාසධාතුෝ මගින් වෙන්ව පවතින රූප කලාප සමූහයද යෝගාවචර පුද්ගලයාගේ ඥානයහි ප්‍රකට වන්නේය. විසදවම පිහිටාසිටින්නේය. රූපකලාප සමූහයෝ ප්‍රකටනම් කලාප එකක් එකක් තුළ පිහිටා ඇති රූපධර්ම සමූහයෝධ ප්‍රකට වන්නේය. පරිග්‍රහ කිරීම පහසුුවන්නේය මෙලෙස හොඳ ක්‍රමාණුකූල ක්‍රමයක් අනුශාසනා කොට දැක්වීමට අවශ්‍ය නිසාද බුදුරජාණන් වහන්සේ ආකාශධාතුව භාවනා කිරීමට සවිස්තරව අනුශාසනා කරන ලද්දේය. පැහැදිලි රූපහය හෙවත් ප්‍රසාද රූපහය ු ප්‍රසාද සෝත ප්‍රසාධ ගාන ප්‍රසාද ජිවහා ප්‍රසා කාය ප්‍රසාධ යන ප්‍රසාධ රූප සහ බවාංග මනෝප්‍රසාදය යන නාම ප්‍රසාදය දෙයන්න මේ සියල්ල එකතුව ප්‍රසාධ රූප හයක් ඇත්තේය. ඒතුළ කාය ප්‍රසාදය මුළු ශරීරය පුරා දිගට සරසට පැතිර පවතින්නේ කාය ප්‍රසාදයද සහිත රූප ප්‍රසාදයන් පහෙහි අඩංගු රපලාපය පැහැදිලි රූපකලාපයන් වන්නාහ. පහැදිලි රූපකලාපයන්ගෙන් බාහිර කර්මජ චිත්තජ රිතුජ ආහාරජයන හේතු හතරනිසා පහලවන රූපකලාපයන් වනාහි අපහැදිලි රූපයන්ය මෙම අපහැදිලි රප කලාප හා, පැහැදිලි රූපකලාප හල් පිටිහා හකොඩු සමලෙස ගෙන මිශ්්‍රකර තැබවා අක්සේ ශරීරයේ දිග සරස පිහිටා ඇත්තේය යෝගාෞජර පුද්ගලයා ආකාශධාතුව දැකීමට කලින් රූප කලාපයන්ද දැකීමට කලින් ඥානයද ප්‍රබල ලෙස දියුණු වී නැති නිසා මේ පැහැදිලි රූප කලාප අපහැදිලි රූප කලාප එකන එක කවලම් වී මිෂ්්‍රණයක් ලෙස දකිමින් සිටි නිසා පැි රූප කලාපයන් වනාහි කැටිගැස පිඩුවී එක් තලයකට වී පවතිමින් දකිමින් සිටිනු ලැබේ ධාතු මනසිකාර භාවනා සමාධිය හා මුසුුවූ ඥානය නිසා පහළ වූ ආලෝක ප්‍රභාවේ උපකාරයෙන් එම පැහැදිලි මුහුණත්ී ආකාශධාතුව දැකීම පිණිස විනවිධ යනලෙස සිත පිහිටුවමින් භාවනා කරනවිට කලාපයන්ට අතරක් දෙන්නා වූ රූප කලාපයන් වෙන්කර තබන්නා වූ ආකාශධාතුව දැකගඩා හා සමගම රූප කලාපයන්ද විසදව දැකීමට පටන් ගන්නේය. තෞදුරටත් නාමධර්මයන්හි බවාන්ගේහෙවත් මනෝප්‍රසාදය පබස්සර එනම් දිදුලන ප්‍රභාශවර ආලෝකයක් මෙන් පිරිසිදු පැහැදිලි බව ඇති නිසා පබස්සර මිදම් භික්කවේ චිත්තාම් යනාදී ලෙසට අම්ගුත්තර ඒක නිපාතේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇතිසේක මූලටීකාව එකේ එකසේ විසිපා පිටුවෙහි සභාග වෝචායන් චිත්තස්ස පණ්ඩ රතා එනම් සිත ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම සුදු බැවින් පණ්ඩරවන බව දේශනා කොට ඇතිසේක සිත සම්පූරණෙන්ම සුදදු නමුත් අකුසා චෛතසිකයන් ගෙන්ම පිරී ඇති බැවින් අකුසල චෛතිසිකයන්ම අධික නිසා අපිරි සිදු දුර්වර්ණ වන්නේ යැයි එයින් අදහස් කෙරෙයි. එම සිත් අතර භවාංගේ සිත පිරිසිදුය පැහැදිලිය මෙම බවාංග සිතෙන්ද චිත්තජ රූප පහලවිය හැක්කේය එම චිත්තජ රූප කලාපයක් පාස ඇති වර්ණධාතු රූපාරම්මණයෝ බවාංග සිතහා මිශ්්‍රව පවතින්න වූ ඥානය ප්‍රමාණයට අනුකෝලව සුළුහෝ මහත් ලෙසට දීප්තිමත්ව බබලන්නනාහුමය. එම චිත්්චද්ද රූප කලාපයක් පාසා පිහිටා ඇති තේජෝධාතු තු උතුජරූප කලාප පරම්පරා අල්ලුතින් පාල කරවන්නේමය. එම උතුජ කලාපයන්හි පිහිටා ඇති වර්ණධාතු රූපාරම්මණද එම බවාංග සිතහා මිශ්්‍රව ඇති ඥානයේ ශක්ති ආනුභාවයට අනුරූපව ටිකක් හෝ හුඟක් වශයෙන් දිදුලමින් බබලමින් ප්‍රභාසවර වන්නේය. එම නිසා භවාංග සිත පබස්සර එනම් දිදුලන බබලන ප්‍රභාශ්වර ආලෝකයක් ඇත්තේයයි දේශනා කොට ඇතිසේක. තවදුරටත් එම සිත්තුල සමත භාවනාසිත විපස්සනාභාවනාසිත යන. හුසල් සිත් රහත් උතුමාන් වහන්සේලාගේ ක්‍රියාසිත් ද විශේෂයෙන් බබලන්නේය ප්‍රභාස්වරය එම සමතභාවනා සිත් මිපස්සනා සිත්වලද ප්‍රභාස්වර ආලෝකය පවතින්නට හැකි නිසා ඉහෙත සඳහන් ලෙසට විස්තර කරන්නට යෙදනිි රූප කලාප විභාග කොට බලන්න කලාපයන් දළවශයෙන් බෙදාවෙන් කොට ගත්වට ඒ තුළ පැහැදිලි රප කලාපහැදි රූප කලාපයයි රූප කලාප දෙවර්ගයක් කැත්තේය ප්‍රසාධ රූප පැදිල් රූපවල අඩගු රූප කලාප අංශූන් පැහැදිලි වනාතර ඉතිරි රූප කලාපයන් අපහැදිරි වන්නා සමහර යෝගාවචර පුද්ගලයෝ රූප කලාපයන් මුල් අවස්ථාවේදී කැටිති පිඩු ලෙස ලොකුවට දැකගනිති. සහල් හුණ සහල් ඇට වැනි වූ කැටිතිද දැකගතහැකි වන්නේය. සමහර යෝගීන්ට වනහි කළුපාට විල්ලු ද වස්ත්‍රයක් මතඇ සු සහල් මැනිි කැට රාශියක් වපුරා ඇතිසේ දැකගත හැකි වනු ඇත. එම අවස්ථාවහි එම කැටිති . තුළටද විනිවිධ දකිමින් සත්‍රමහා ධාතුූන් දැකගත හැකි වනසේ භාවනා කිරීමෙන් නැතිනම් ආකාශධාතෝ දැකගත හැකි වනසේ දිගට අවධානය යොමු කිරීමෙන් රූප කලාප අංශුවූන් දැක බලා ගත හැකිවනු ඇත මෙලෙස සියුම්වූයේ නම් සුදු සහල්සේ මැනි කැටසේ පෙනෙන ලොකු කැටිති රූප කලාපය විශාල සමූහ පිින්්ඩු ලෙසට වටහාගන්න හදුරටත් කළුපාට විල්ලෝද වැනිවූ ගණයන්ගෙන් පරිබාහිර වූ පසුබිම් මත සතරමහා භූතයන් වශයෙන් භාවනා කරන විට හෙවත් ආකාශධාතුව දැකගැනීම සඳහා අවධාරණයෙන් භාවනා කරන විට රූපකලාපාංශුවූන් දැකගත හැකි වන්නේය ඒවා වනාහි නොපැහැදිලි රූපකලාපයන් හි සමූහ කැටති වන්නහ. පින්වත් ඔබ රූපකලාපයන් දැකගත් විට පි රූපලාපයන් සත්‍රමහා ධාතුූන් අප හැදිලි රූප කලාපයන්හි සත්‍රමහා ධාතුූන් යන ලෙසට රූපකලාප එක එකක් තුළ සත්‍රමහා ධාතුූන් දැකගතහැකි පිණිස භාවනා කරන්න පරිග්‍රහ කරන්න ඥානයෙන් වෙන්වෙන් කොටගන්න පින්වත් ඔබ රූපකලාපයන්ගේ යුහුසුළුව ඇතිවීම නැතිවීම දකිමින් සිටිනවා වන්නේ කලාප වෙන්වෙන් වශයෙන් බෙදා නොදකින තාක්කල් සමූහ ගන කිච්ච ගන යනාදිය බිධී නොබැලූ නිසා එම රූප කලාපයන් ගන වශයෙන්ම දකින්නේ නම් පින්වත් ඔබගේ භාවනාඥානය ප්‍රඥප්ති ශේෂත්‍රයම පවතින්නේය රූප කලාපයෝයයි කියන තැන සමූහ ප්‍රඥ්ඥප්ති සන්ठාන ප්‍රඥ්ඥප්ති නොබිදී තාක්කල් පරමාර්ථ රූප යනිහි කුඩාම සමූහය අදහස් වන්නේය පරමාණුවලටත් වඩා බොහෝවාරයක් කුඩා අංශුම වන්නේය එම රූප කලාප එකේ එකක් තුළ පිහිටා ඇති අට ආකාර නැදිනම් නවාකාර නැතිනම් දසාකාර රූපධර්මයෝ එකින් එක ඥානයෙන් බෙදා වෙන්කොට පරිග්‍රහ නොකළ තාක්කල් ඥානයෙන් වෙන්වෙන් කොට නොගන්නාතාක්කල් පමාර්ථ ශේෂත්‍රයට ඥානය ඇතුළ නොවී පවතින්නේය. හේතුව වනාහි රූප කලාප යන්න ප්‍රඥප්ති ශේෂත්‍රයේ ඇති සමූහ ප්‍ර්ඥප්ති සන්ටාන ප්‍රඥඥප්ති ආදී ප්‍රඥප්තිය නොබිදීතාක් කිසිත් විසිුද නැතිතාක් ඉතාමත් කුඩා පිඩුවක් හැටිත් තක් ලෙස ප්‍රඥ්ඥප්තියම පිහිට ඇති නිසාය. එම රූප කලාපයන් බිඳ නොබලා ඥානයෙන් වෙන්වෙන් වශයෙන්, බෙදා, පරමාර්ථ රූපධර්ම පරිග්‍රහන් නොකර රූප කලාප ඒ ලෙසටම ඇතිවීම නැතිවීම අර්මරු කරගෙන එම ඇතිවීම නැතිවීම අනුව මනසිකාරය පැවැත්වීම. නැතිනම් විපස්සනා භාවනාකිරීම වනාහි ඇතිවීම් නැතිවීම් ප්‍රඥප්තිී විපසනාවම වන්නේය. එම නිසා රූප කලාපයන් බිඳ බලමින් පරමාර්තයන් මත ඥානය පිහිටුවා රූප කලාප එකකක් තුළ පිහිටා ඇති පරමාර්ථ රූපධර්මයන් පරිග්‍රහ කළයුතුය ඥානයෙන් වෙන්වෙන් වශයෙන් ගැනීම වියයුතුය මෙලෙස රූප කලාප එකකක් තුළ පිහිටා ඇති පරමාර්ථ රූපධර්මයන් පරිග්‍රහ කිරීමට හා ඥානයෙන් පරිච්චයද වශයෙන් ගැනීම සඳහා ප්‍රථමය සත්‍රමහාදාතෝන්ගෙන් පරිග්‍රහ කිරීම පටන්ගන්න රිග්‍රහ රීම යනු පරමාර්ථ ධර්මයන් පරමාර්ථ ධර්මයන් වශයෙන් දකිනතෙක් ඥානයෙන් වෙන් කොට ගැනීමයි. ඉදින් රූප කලාපයන් හි ඉතා යුහුස්සුළු ඇතිවීම් නැතිවීම දැකීම නිසා රූප කලාපය එක එකක් තුළ පිහිටා ඇති සත්‍රමහා ධාතූන් පරිග්‍රහ නොකළ හැකි විට අවධාරණය යොමු කොට භාවනා කළ නොහැකි විට වනාහි දැකීමට අකමැති හමුවීමට අකමැති කෙනෙක් හමුුවූවිට නොදැකීමට හමු නොවීමට කටිතු කරන්නේ යම් සේද එලෙසටම රූප කලාපයන් හි ඇතිවීම නැතිවීම කෙරෙහි අවධානිය යොමු නොකොට අරමුණු නොකොට ඒ දෙස නොබලා රූප කලාප එක එකක් තුළ පිහිටා ඇති සත්‍රමහා භූතයන් මත පමණ සාවධානව මනසිකාරය පවත්වන්න භාවනා කරන්න පරිග්‍රහ කරන්න ඥානයෙන් පරිච්චේද කොටගන්න රූප කලාප එක එකක් තුළ පිහිටා ඇති සත්‍ර මහා ධාතුවන් මත භාවනා කළ නොහැකි පරිග්‍රහ කළ නොහැකි නම් ශරීරය සම්පූර්ණ එකක් වශයෙන් සමස්තයක් වශයෙන් ගෙන එහි පටවිධාතුව මත භාවනා කරන්න. පරිග්‍රහ කරන්න වෙනත් ක්‍රමයකින් දක්වතොත් මේ මට්ටමේදී ශරීරය ලොකු පිඩුවක් සේ මහා ගණයක් සේ නොදැක ලාප අංශු ලෙසට පමණක්ම දැහගැනීම සඳහා ශරීරය පුරාම ඇති රූපකරාප සියල්ලක්ම සමස්තයක් වශයෙන් ගෙන පටවිධාතුුවම වශයෙන් භාවනා කරන්න පරිග්‍රහ කරන්න අනතුරුව රූප කලාපය එකක් තුළ පටවිධාතුූ පරිග්‍රහ කරන්න තමා පරිග්‍රහ කරන ලද රූපකලාපය බිඳීගිය කල මතුවන අලුත් කලාපය තුළද පටවිධාතුුවම දිගට පරිග්‍රහ කරන්න සාර්ථක වූ විට කලාප එකින් එක මාරුකරමින් පටවිධාතුුවම පරිග්‍රහ කරන්න. පටවිධාතුවෙෙහිද තද රලු බර මොලොක් සිනිදු සැහැල්ලු. යන ස්ොභාවධර්ම හය ඇත්තේ නමුත් කලාප එකක් එකක් තුළ තද රලු ර බව ප්‍රකට වූ විට මොලොක් සිනිදු සැහැල්ලු බව ප්‍රකට නැත. මොලොක් සිනිදු සැහැල්ලු බව ප්‍රකට විට රළු බර බව ප්‍රකට වූ නැත මොලොක් සිනිද සැහැල්ලු බව ප්‍රකටවට තද රලු බර බව ප්‍රකට වූ නැත මෙලෙස පටවිධාතව පරිග්‍රහ කිරීමේදී දුෂ්කරතා ඇතිවේනම් තද බවට පමණක් ප්‍රමුකතාවේ දී පරිග්‍රහ කොට බලන්න සාර්ථක වූට ක්‍රමක්‍රමයන් ධාත ස්වභාව එක එකක් වශයෙන් වැඩිකරමින් බලන්න තමා භාවනා කරන වාරයක් පාසා තද රඩු බර ධර්මයන් සියල්ල එකට දැකගත හැකි වනසේ අභ්‍යාස කරන්න. රූප කලාප සියල්ල කොඩක් වශයෙන්ගෙන තද බව මතටම මනසිකාරය යොමුකිරීම හෝ රූප කලාප එකක් තුල්ල ඇති තද බව මතට මනසිකාරය යොමු කරන්න. මෙලෙස බොහෝ වාරගණන් අභ්‍යාස කරන්න සාර්ථක වූවිට රූප කලාප සියල්ල එකවර තද රලු ය බව දෙක මත මනසිකාරය පවත්වන්න රූප කලාප එකක් තුළ තද රළු බව යන ස්වභාව දෙක පිළිබඳ එක දිගට මනසිකාරය පවත්වන්න මෙලෙස බොහෝ වාරගණනක් පුොහුණු කරන්න සාර්ථක වූ විට රූප කලාප සියල්ල සමස්තයක් ලෙස ගෙන තද රලු බර බව මත එක දිගට මනසිකාරයේ පවත්වන්න ලෙස බහෝ වාරගරණනක් අභ්‍යාසය පොහුණු කරන්න තද රළුබර බව ප්‍රගට නැතිව මොලොක් සිනිදු සැහැල්ලු බවප්‍රකට වීම අනුව රූප කලාපයන්ට භාවනාසිත යොමු කළ හැක්කේ නම් ඒ ක්‍රමේටම අභ්‍යාස කරන්න මේ දැක්කූ ක්‍රමේ උපයෝගී කරගානමින් ආපෝ තේජෝ වායෝ යනධාතුූන් මතද දිගට භාවනා කරන්න ප ධාතුවන් හි වැගිරෙන පිණුකරන ස්ොභාවය යන දෙකින් එකක් ප්‍රකට විය හැකය ගන බිඳීමකට කලින් දෙකම යෙදී ප්‍රකට වුවද රූප කලාප එක එකක් තුළ වනාහි එක ස්වභාවයක්ම වඩා ප්‍රකට විය හැක්කේය තේජෝධාතු එහි උන්ුසුම් සිල් යන ස්ොභාව දෙකක් ඇත්තේ නමුත් රූප කලාප එකක් තුළ එකක්ම පැවතිය හැක්කේය. උණුසුම් ප්‍රකට වූට සිල ප්‍රකට නැත වායෝධාතු එහි දරන තල්ලු කරන බව යන ස්වභාවයන් කලාපයක් පාසා ඇත දරන බව ස්ොභාව ලක්ෂණය වන අතර තල්ලු කරන බව කෘත්තියහෙවත්. රස වන්නේය. රූප කලාප එක එකක් තුළ සත්‍රමහාධාතු සියල්ලම එකවර ඥානයෙන් දැකගත හැකිවනු පිණිස බොෝ වාර ගරනක් අභ්‍යාස කරන්න. මෙසේ සාර්ථක වූවිට කලාප එකක් තුළ පිහිටා ඇති සතර මහාධාතුූ ස්ුභාව ලක්ෂණ අරමුණුමත ශාන්තව සමියප පිහිටා සිටින සමාධිය වනාහි සදිසූපචාර වශයෙන් උපචාර සමාධිය නම් වූ කාමාාවචර සමාධියයි ඒ පරමාර්ථ ධර්ම ස්ුභාව නැමැති අරමුණ ගෙන සිටි එම පරමාර්ථ ධර්මයන්හි ගැමුරුබව එක ලක්ෂණයකි දිගඩ නොපැවති වහා නැතිවීයාම තව එකකි ගැඹුරු වී දිගට නොපවතින කල් නොපවතින පරමාර්ථ ධර්මයන් අරමුණු කිරීම හේතුවෙන් එම සමාධිය දිගින් දිගට තහවුරු කළත් අර්පනාධ්‍යානේතෙක් නයා නොහැක අර්පනාධ්‍යානයේ ආසන්න ශෂේස්ත්‍රයේ පමණක් වන්නා වූ සමාධයට උපචාර සමාධිය ය කීමම සුදුසුවනාතර මෙම ධාතු මනසිකාර භාවනා කටයුත්තෙහි අර්පනාධ්‍යාන සමාධි පහළ නොවෙයි න අරපනාධාන සමාධියයට ආසන්න සේ සමීපසේ පිහිටා ඇති නියම උපචාර සමාධිය හා මුදුන් පෙත්තට ළඟා වූ මේ ධාතු මනසිකාර සමාධිය සංසන්ධනාත්මක සමාන සමාධී ලක්ෂණ ඇති බැවින්. මේ ධාතු මනසිකාර සමාධියට ද සධී සූපචාර වශයෙන් උපචාර සමාධියම යැයි කියනු ලැබේ. විශවධ මාර්ගය දෙසේ හැටේක පිටුව මහාටීකාව දෙක තුන්සිය පනස් දෙක පිටුව. ධාතු කම්මට්ටාන දෙක කොටස. දෝන මත්තා හෙවත් ද්‍රෝණයක් පමණය විශුද්ධි මාර්ගයේ දෙසිය හැත්ත දෙක පිටුවෙන්. මධ්‍යෙස්ත වූ පුද්ගලයකුගේ ශරීරය ඇත්තා වූ ඥානයෙන් කල්පනා කොට වටහා ගතයුතු වන්නා වූ පරමාණු වංශුවක් පමණ නැත්නම් ඊටත් වඩා බොහෝසේ කුඩා වන්නා වූ ඉතාමත් කොඩා සියම් වූ පටවිධාතු අධික වූ රූප කලාප එත් පටවිධාතු අධික රූප කලාප සියල්ල එක් කළ විට ද්‍රෝණයක් පමණවීම සාමාන්්‍ය ස්වරූපයයි. මෙම පටවිධාතු ප්‍රමාණයෙන් අඩක් පමණවන ආපෝධාතුව ආබන්ධනය කිරීම් වශයෙන් ඒවා සියල්ල පිණුකොට ගන්නා අතර ඒ ආපෝධාතුවම අධිකවීමෙන් තෙත්වී වැගිරීමට නොවැනසේ ජෝධාත්තුවෙන් රක්්ණේ වෙයි. එය සංගාත වශයෙන් අතිශයෙන් පුරවන ලද්දේ වෙයි. මෙසේ ඒසියුම් වූ රජස් වූ පටවිධාතුව නොවිසිරන්නාසේ හාත්පසින් බැඳීම පැස්සීම සැලීම යන කෘත්තය ඇති ආපෝ තේජෝ වායෝධාතුන්ගේ උපකාර ලැබ ස්නේහයෙන් තෙමන ලද තේජසින් මුහුකරවන ලද වාතෙන් හම්මන ලද පිටි සුන්න්නක්සේ පිඩුවී ගනවී. ස්ත්‍රී සන්ඨාන පුරුෂ සන්ඨාන ආදී වූ විශේෂ ලෙස ස්වරූපය වෙන්වෙන් බවට පත්වන්නේය. කුඩා වූ විශාල වූ උස්වූ පහත් වූ දැඩි වූ කල් පවතින බව ආදිී වූ ස්වරූප ප්‍රකට ලෙස දැක්වෙයි. හද සඳහන් අට්ටකතා විස්තරය අනුව මේ ශරීරයේ දළවශයෙන් ගත් කළ පටවිධාතුව අධික රූපකලාප සියල්ල ද්‍රෝණයක් පමණ ඇත. මේ රූප කලාපයක් පාසා පිහිටා ඇති සත්‍රමහා ධාතුුවක් පාසා, ශාාවකයන්ට වනාහි ඉතිරි නොකොට අවසානයතෙක් මනසිකාරය පැවැත්විය නොහැක. ඉතරි නොකට අවසානයතෙක් මනසිකාරය පවත්විය හැකි පරිග්‍රහ කළ හැකි සත්‍රමහා ධාතුූන් යම්සි ප්‍රමාණයක් ඇත මනසිකාරය පැවැත්වීමට නොහැකි පරිග්‍රහ කර නොහැකි සොත්‍රම හාධාතුූන්ද යම්කිසි ප්‍රමාණයක් ඇත. වෙන තාකාරයකින් දක්වතොත් පරමාර්ථතෙක් පරිග්‍රහ කළ හැකි ඥානයෙන් බෙදාගැනීමට හැකි රූප කලාප සමහරක් ඇතිවක් මෙන්ව. මනසිකාරය නොපොවත්වී හැකි ඥානයෙන් වෙන්වෙන් කරගත නොහැකි සමහරක් රූප කලාප යම්කිසි ප්‍රමාණයක් ඇත්තේමය ශ්‍රාවක පාරමී ඥානය අනුව තමා අතීතය පුහුණු කළ පාරමී ශක්තිය මුල් කරගෙන හොඳින් ගොනවී පහළ වූ ඥානයේ ආනුභාව නිසා වහවහා භාවනා කිරීමට සමත්වන්නා වූ ද එසේම ඊට වෙනස් වූ ඉතා නැවතිල්ලේ භාවනා කළ යුතු ඇත්තන්ද සිටිය හැක. නමුත් වර්ග වශයෙන් සියලු ධාතූන් ඉතිරි නොකට නිමවනතෙක් භාවනා කළයුතුය පාද සඳහන් විවරණය කියවා බලන්න. මහටීකාවතුුණ දෙසේ හැත්ත හතර පිටුව. තම අධ්‍යාත්මික ශරේරය තුළ පිහිටා ඇති රූපධර්ම නාමධර්ම වර්ගසියල්ලද අන්‍යන්ගේ හෙවත් බාහිර සන්තානයහි පිහිටා ඇති රූපධර්ම නාමධර්ම වර්ගසියල්ල දෙයන මේ සියලු නාමරූපධර්ම සංකාරයෝ පුරුෂයා, ස්ත්‍රිය පුද්ගල සත්ව මනුෂ්‍ය දේව බ්‍රක්්ම ද ලෙස සන්තාාන වශයෙන් නොබෙදා නොවිමසා බාහිර වශයෙන් සාමන්්‍ය සමූහ ලෙසද සමස්ත ලෙසද විපස්සනා භාවනාවෙන් සලකාබැලීම වනාහි ශ්‍රාවකයන්ගේ විපස්සනා ඥාන ශ්‍රේෂත්‍රයහවත් සම්මස්සනචාර ශේෂත්‍රය වන්නේය. මේ විස්තර කළ ක්‍රමේට අනුව අජජත්ත බහිද්දා යන සන්තාන දෙවර්ගේම විසි අටකාරූ විසි අට ආකාර වූ රූපවර්ග සියල්ල රූපකර්මස්ථාන වගුවල පෙන්වා ඇති ආකාරයට ඇසෙහි අනස් හතරක්්‍ය යනාදී වශයෙන් වූ රූපවර්ගයන් වශයෙන් සියල්ල නිමෝනතෙක් පරිග්‍රහ කරමින් භාවනා කළියයුතු බව සිහිටගන්න යත දැක්කු කොටස වඩා ප්‍රකටවීම සඳහා විස්තර කළ යුතු ඇත. චක්කු දසක කලාප බොහෝ ගණනක් ඇසෙහි ඇත. එක ක්ෂණයක පිහිටා ඇති කලාපයන් ගැන මෙහිසැලකේ. එම රූප කලාපයන් තුළ සමහර චක්කු දසකයන් තුළ පමණක් පරමාර්ථ රූප ධර්මයන් පරිග්‍රහ කළ හැකි වී ඉතිරි දශකයන් වනාහි පරිග්‍රහ කිරීමට නොහැකිවිය හැක්කේය යන ලෙසට වටහා ගනු මැනව. චක්කු දසක කලාපවල මෙන් රූප කලාප එකක වර්ගයක පිහිටා ඇති සියලු රූප කලාප සියල්ල නිමෝනතෙක් පරමාර්ථය දක්වා ලංවනතෙක් පරිග්‍රහ කළ නොහැකි නමුත් වර්ගයන් වශයෙන් සියල්ල වනාහි සම්පූර්ණතෙක් පරිග්‍රහ කළේතු වන්නේය ඇස කන නාසය දිව ශරීරය හදේවත්තු යන සය ස්ථානයන් සම්බන්ධයෙන් මෙලසට වටහාගන්න ත් ඔබ හයස්ථානයන්හි පිහිටා ඇති පැහැදිලි රූප කලාපයන් හි සත්‍රමහා ධාතූන්ද. අපහැදිි රූප කලාපයන් හි සත්‍රමහා ධාතූන්ද පරමාර්ථයතෙක් පැහැදිලිවී යනු පිණිස පරිග්‍රහ කරන්න. සාර්ථකත්වයට පත්වූ පසු පින්වත් ඔබ චතුධාතු වවත්තානය නැමැති ධාතු මනසිකාර සමතකොටස සම්පූර්ණ කලා වන්නේය. දිට්ටි විසුද්ධ ඥාන මට්ටමද වශයෙන් පිවිසීම ආරම්භ කලා වන්නේය සත්ත සඥ්ඥා අත්ත සංඥා බිදීම මජ්‍යම නිකාය අටටකතාව එක දෙසි හත්ලිස් පාපිටුව මහාටීකාව එක තුන්සේ හැට පාපිටුව. බුදුරජාණන් වහන්සේ මහාසතිපට්ඨාන සූත්‍රෙහි ධාතු කර්මස්ථාන භාවනාවාරයේදී ගවගාතක උපන්වාවා ඩංගු කොට දේශනා කොට ඇත එම දේශනායහිලා අදහස් කරන දේ මෙලෙස වන්නේය ගවගාතකයා මස් වැඩීම සඳහා ගවයා තරකරන අවස්ථාවේ දී ද ගවයා මැරීමට ග වදකාගාරයට ගෙනයන විටද වදකාගාරයට ගෙන ගොස් ගවයා එම වදකාකාරයේ බඳින විටද ගවයා මරණ අවස්ථාවේදීද නැරීමෙන් පසු ගවකුණ දකින විටදීද. එම ගවයාගේ මස් වෙනම ඇටවෙනම බඩවැෑල් පීකුදු වෙනම යන ලෙසට ඒඒ කොට්ටාසියන් එකින් එක වෙන් නොකළතා කල් එම ගවගාතකයාගේ සිතෙහි ගවයක් යන සංඥාව නොබිදී පවතින්නේය. නමුත් එම ගවයා ම ඇ වෙන බඩවැල් වෙනම පිකුදු වෙනම යන ලෙස ඒ කොට්ටාසය වෙන්වෙන් කොට රැස්කොට සතරමං සධිස්ථානයක ගවමස් විකිනීමට නතරවී සිටින එම ගවගාතකයාගේ සිතෙහි ගවයකු යන සංඥාව බිඳී ගොස් ගව මස් යන සංඥාව පහළ විය ගවගාතකයාගේ සන්තානේ මම ගවයකු ඉකනමින් සිටින් නෙමි මේ පුද්ගලයෝ වනාහි මගෙන් ගවයකු මිලදී ගනිත්‍ය යන ලෙස වූ සං්ඥාවන් නොවන්නේය ඇත්ත වශයම එම ගවගාතකයාගේ සන්තානේ මම ගවමස් විකුණමින් සිටින් නෙමි මේ පුද්ගලයන් වනාහි මමාගෙන් ගවමස් මිලදී ගන්නේ යැයි යන මේ කල්පනාව පහළවන්නේය මේ විශේෂ උපමාාව අනුව යෝගාවචර භික්ෂුවගේ සන්තානේද පෙර පරමාර්ථ ඥානඇස අන්ද වූ බාල පෘතජ්ජන වූ කාලේ ගිහිවහෝ වේවා පැවිද්ධෙකු වශයෙන් හෝ වේවා සිටිින්න්නා වූ පවතින්නා වූ මේ රූපස්කන්දයේ සන්තති ගන සමූහ ගන කිච්ච ගන යන රූප පිඩු රප සමෝහ ඥානෙන් බිඳ කඩා බලා රප කලාප එක එකක් තුළ පිහිටි ඇත්තා වූ පටවි ආපෝ තේජෝ වායෝ ධාතුූන් එකින් එක ඥානයෙන් පරිච්චේද වශයෙන් වෙන් කොටගෙන ධාතු ස්වභාව පිඩ වශයෙන් ඥානෙන් ප්‍රත්වේක්ෂා නොකළතාක් සත්වයායන සංඥාව පුද්ගලයා යන සඥාව නොබිදී නොසිදී පවතින්නේය. නමු රූපස්කන්ධ පිඩු කැටිති එකින් එක ඥානයෙන් බෙදා රූප කලාප එකේ එකක් තුළ පිහිටා ඇති නියම පරමාර්ථධර්ම සාරය වන පටී ආපෝතේජෝ වායෝ යන ධාතු ඥානයෙන් ප්‍රත්්‍යවේක්ෂා කරමින් සලකා බලමින් භාවනා කළ හැකිය පරිග්‍රා කළහැකි විට එම වයෝගාාවච්චල භික්ෂුවගේ සන්තානයේ සත්වයා යන සංඥාව එනම් සත්ත සංඥාව බිඳී විනාශවී යන්නේය ධාතුූන් වශයෙන් පමණක් සිත පිහිටා සිටින්නේය මේ උප මෙය විවරණයයි එම නිසා බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළ සේක යෝගාවිච්චර භික්ෂුව හිඳින ආකාරයට සිටින ආකාරයට මෙම රූප කායස්කන්දයම මෙම රූප කායස්කන්දය තුළ පටවිධාතුව ඇත්තේය ආපෝධාතු ඇත්තේය තේජෝධාතු ඇත්තේ වායෝධාතු ඇත්තේය. යැයි පුද්ගලයන් සත්වයන් නැති ධාතුු පිඩු කැටිති වශයෙන් එකින් එක ප්‍රත්්‍යවේක්ෂා කරමින් සලකා බලමින් සිටින්නේය. මහණනි සුදුසු ලෞකික උපමාව කට අනුව කල්පනාහි දක්ෂ වූ ගවගාතකයකෝ ගවගාතකන්තේවාසිකයෙක් ගවධනක ඝාතනය කොට මස් වෙනම ඇටවෙනම ආදී වශයෙන් කොටසින් කොටස වෙන් කොට හතරමන් හන්දියෙක් වකිනීමට තබාගෙන සිටි මහනෙන මේ උපමාව අනුවත් යෝගාවචර භික්ෂුව හිඳින ආකාරයට සිටින ආකාරයට මේ රූපකායස්කන්දයම මේ රූපකායස්කන්දයේ පටවිධාතු ඇත ආපෝධාතු ඇත තේජෝධාතු ඇත වායෝධාතු ඇත දගලෙක් සත්වයෙ නත වශයෙන් ධාතු පිඩු කැටති ස්වභා වශයෙන් එකින් එක ප්‍රත්තිවක්ෂා කරමින් සලකා බලමින් සිටින්නේය මජජවනිකාය එක දෙසිහතලස් පාපිටුව මහාටීකාව එක තුන්සය හැට පාපිටුවෙන් රූප ගන තුන්නා කාරය මහාටීකාව එක තුන්සය හැට පාපිටුව රूප ලෝකයහි සන්තති සමූහ කිච්ච යැයි ගන වර්ග තුනක් ඇත්ත. ඉහත ලිහාදක්වානට එදනු පරිදිී ධාතුකර්මස්ථාන භාවනා වඩන්නේ රූපකලාප දැකීමට පෙර අවස්ථාවෙහි සන්තතියක් වශයෙන් පවතින්නේය යනු නොදන්නේය. පින්වා ඔබගේ ඥානය සන්තති ප්‍ර්ඥප්තිය මගින් ආවරණය වී පවතින්නේය. එම කාලය තුර ුණු වශයෙන් ගෙන භාවනා කරන සත්‍රමහා ධාතුවන්හි ස්වභාව ලක්‍ෂණ අරමුණෙහිද සන්තති ගන සමූහ ගන කිච්ච ගන යන ගණයන් නොබිදී සන්තති ප්‍රඥඥප්ති සමූහ ප්‍රඥප්ති සන්ඨාන ප්‍රඥපති යන මේවා සම්පූර්ණය දුරු නොවූ රූප ස්වභාව ලක්ෂණයන් පමණක් පැනෙන්නාහ. යම් අවස්ථාව පින්වත් ඔබගේ ඥානය දියුණුව තියියුණුව පැමිණෙන්නේ ද එවිට ඉහත සඳහන් ලෙසට රූප කලාපයන් දැකීමට පටන් ගන්නේය. එම අවස්ථාවහි සන්තති ගණයයි කියන ලද ප්‍රවාහයන් ෙස රප ගණභාවය බිදීයන්නේය රූප ප්‍රවාහයන් ලෙස පවතින ගන බහල ස්වභාවය උපවත් වූ ගුලි පිඩු මූනත් වශයෙන් නොව හසළුව ඇතිවෙමින් නැතිවෙමින් පවතින රූප කලාප අංශු ලෙසට පමණක් දකිමින් සිටින නිසා ගන සන්තතිය යැයි කියන රූප ප්‍රවාහයේ එකට බැඳී පවත්නා තත්ත්වය බිඳී යන්නේය. එහෙත් සමූහ ගන කිච්ච ගණ යන ගණයන් දෙක වනාහි නොබිදී පවතින්නේය ඉදිින් පින්වත් ඔබට රූප කලාප එක එකක් තුළ පටවිී ආපෝතේජෝවායෝ යන සත්‍රමහා ධාතුූන් ඥානෙන් පරිච්චේද කොට ගත හැකි වූ කල්හි සමූහ ගණයන ගනයද බිඳී ගියාාවන්නේය. ඉදින් රූප කල්ලාප එකකත් තුළ පිහිටා ඇති උපාදාය රූපයන් ද දිගට පරිග්‍රහ කරන්නට හැකි විට සමූහ ගනයන රූපගණයන් සම්පූර්ණයෙන්ම බිඳී යන්නේය. පින්වත් ඔබ රූප පරිග්ා ඥානය එනම් රූපයන් පරිග්‍රහ කළ හැකි ඥානය මගින් සන්තිදි ගණය පමණක් නොව සමුහ ගණයත් බිඳීමට හැකිවන්නේය. ඉදින් පින්වත් ඔබ රූප කලාප එක එකක් තුළ පිහිටා ඇති අටවාර්ගික හෝ නවවාර්ගික හෝ, දසවර්ගික හෝ රූප පරමාර්ථ ධර්මයන්, ඥාණයෙන් පරිච්චේද කොටගත නොහැකි වූ විට පරිග්‍රහ කළ නොහැකි විට. රූපකලාප වශයෙන්ම පමණක් දැකගනිමින් සිටින විට සමූහ ප්‍ර්ඥප්ති සන්ටාන ප්‍රඥප්ති යන මේවා පැහැදිලි නැති නිසා පින්වත් ඔබගේ ඥානය ප්‍රඥප්තියම ගැලගෙන ප්‍රඥ්ඥප්තියම එල්බ ගෙන සිටින්නේය. රූප කලාප එක එකක් තුළ පිහිටා ඇති රූපධර්ම එක පරමාර්ථධර්ම ස්වභාවයන් එක එකකට සිත යොමුකොට පරිග්‍රහ කළ හැකි විටම ඥානයෙන් බෙදා පරිච්චේද කොටගත හැකි විටම පරමාර්තයන් ඥානයෙන් දැකගත හැකි වන්නේය. සමූහ ප්‍රඥ්ඥාප්තිය බිඳී යන්නේය. සමූහ ගණනම් වූ රූප මිටි බිඳී යන්නේය. ඉදිින් පින්වා ඔබ ලක්ෂණ ආදී සතර සම්බන්ධයෙන් ලියා දක්වා ඇති පරිදි රූප කලාප එකේකක් තුළ පිහිටා ඇති පරමාර්ථ රූපධර්මයන් ලක්කන රස පච්චුපට්ටාන පදට්ටාන ක්‍රම අනුව වැඩදුරට පරිග්‍රහ ගල හැකි විට සන්තති ගන සමූහ ගන යන මේවා පමණක් නොව කිච්ච ගන එනම් රූපයන්ගේ කෘත වශය නැති ගන බහල බාවේද බිඳ දැමීම කරන්නේය කිච්ච ගනය ඥානෙන් බවිදීමට හැකි වනාවන්නේය ඒ රූපධර්මයන්ට අදාලව ඒ කෘතියක් බැගි නැත්තේය පටවිධාතු වනාහි කලාපයක් තු ඇති රූපයන්ට ප්‍රතිෂ්ඨාන කෘතය කර දෙන්නේය එ පතිට්ඨාන කෘ්‍යයි ආපෝධාතු වනාහි රූපධර්මයන් වැඩදිියුණු කිරීමේ කෘති්‍ය කර දෙන්නේය එ බරෘහණ කෘයයි තජෝධාතු වනාහි කලාපය තුළ ඇති රූපධර්මයන් මේරීමේ කටයුත්ව කරයි ඒ පරිපාචන කෘතයයි වායෝධාතු වනාහි තල්ලු කිලීමේ කටයුත්ත හෙවත් සමුදීරණ කෘත්‍ය කරයි මෙලස ඒ රූපධර්මයන් අදාළ ඒ කෘත්‍යය නැත යෝගාාවච්චර පුදගලයාට එම රූපධර්මයන් හි ඒ ඒ කෘත්‍යයන්ද පරිග්‍රහකිරීමට එනම්ඥානයෙන් බෙදා පිච්චේද කරගැනීමට යුත සඳන් පාලි අට්ටකතා ටකා උපදෙස්දී ඇත මේ ඒ ඒ කෘතයන් නොදන්නා විට පින්වත් ඔබගේ රූපපරිගා ඥානය කිච්ච ගනෙන්ඒත් කෘත්‍ය වශයෙන් එකට බැදී ආවරණයී පවතින්නේමය රූපධර්මයන්හි ඒ අදාළ කටයුත්ත කෘති්‍යය ඇතිබැවින් වෙන්වෙන් පෝතින බව නොදැක කෘතිය එකක්ම වශයෙන් පිළි ගන්නා බවට අදහන් සුළු බවට වනාහි මෙහිලා කිච්ච ගණෙන් ආවරණය වී පවතින්නේ යැයි කියනු ලැබේ එම කිච්ච ගනේ ද ඥාණින් බෙදාවෙන් කොට පරමාර්ත රූප ධර්මයෙන් පරිග්‍රහ කරන්න රූප ලෝකයේහි ආරම්මන ගන නැත දම්ම සංගනය දාහතර පිටුව හාසිහතුල සය පිටුව පන්සිතිස් අටපිටුව හැත්ත එකපිටුව මහාටීකාව දෙක තුන්සිය හතුලි හත පිටුව. රූපධර්මයන් හි සන්තති ගණ සමහ ගන කිච්ච ගන ආරම්මණ ගන යයි සතර ආකාරයක් ඇති බවත් නාමධර්මයන් හිීද සන්තති ගන සමහ ගන කිච්ච ගන ආරම්මන ගණය යැයි ගන හතරආකාරයක් ඇති බවත්, ආචාර්ය පරම්පරාණුකූල සම්ප්‍රධයනකූල කියමනක් ඇත. එසේ නමුත් හත සඳහන් අට්ටකතා ටීකාවන්හි රූපධර්මයන්හි ආරම්මන ගන නැති බවත් සන්තති ගන සමූහ ගන කිච්ච ගණයන ගණතුනක් පමණක් ඇති බවත් පෙන්වා දී ඇත බුදුරජාණන් වහන්සේ ධම්ම සංගනී පාලියෙහි අරමුණු කළ හැකි සාරම්මන ධර්ම අර්ුණු කළ නොහැකි අනාරම්මන ධර්මයයි පරමාර්ධර්ම කොටස් දෙකක් වශයෙන් දේශනා කොට ඇතිසේක ඒවායින් අරමුණු කළ හැකි සාරම්මන ධර්මයන් හි වේදනා සං්ඥා, සංකාර විඤ්ඥාන යන නාමස්කන්ධයන් හතර සමස්තයක් ලෙස ගත්කාල ඒ තුළ කුසලා කුසල විපාක ක්‍රියා හා අව්‍යාකෘධ ධර්මයන් පවතින බව. බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කොට ඇතිසේක. අනාරම්මන අරමුණ කළ නොහැකි ධර්මයන් වශයෙන් රූප ධර්ම සියල්ල හා අසංකතදාතු ලෙස නිබ්ාන ධර්මය යන මේ දෙක, බුදුරජාණන් වහන්සේම දේශනා කොට ඇතිසේක. අරමුණු කළහැකි සාරම්මන ධර්මයනීම පමණක් ආරම්මන ගන ඇති බවද යහද සඳහන් අට්ටකතා ටීකාවනහි පෙන්වාදී ඇත සාරම්මන ධර්මයෝ වශයෙන් ආනාපාන පටිභාග නිමිත්ත ඕදාත කසින පටිභාග නිමිත්ත වැනි ප්‍රඥඥපති සමත නිමතිද රූප කලාප එකේකාක් ඇතුළත පිහිට ඇති සතරමහා ධාතුූන්හි ස්වභාව ලක්ෂණඒකාක්යයි කියන පරමාර්ථ ධර්ම වැනි වූ පරමාර්ත අරමුණුද. යන ලෙසට ප්‍රඥ්ඥප්ති පරමාර්ථයන දේ‍යාකාරයම අරමුණු කළ හැකිය. වෙළ සාරමුණු ගැනීමේදී චිත්තක්ෂණ එකේකක් තුළ සාරම්මන ධර්මනම් වූ චිත්ත චාෛතසකයන්. අඩුමෝෂයෙන් අටක් පිණු වී ඇත. සමරවිට සමතභාවනාසිත, විපසනා භාවනාසිත යන ජාවනයන්හි චිත්තක්ෂණයක් පාස චිත්ත චෛතසික තිස්හතරක් දක්වා එකට යෙදෙන්නේය එම චිත්තක්ෂණයක් තුළ එකට යදී ඇති චිත්ත චෛතසික අරමුණක් අරමුණු කරන විට විවිධව වෙනස්ව පවතින්නේය මජ්ජමනිකා යටට්ටකතා එක දෙසේ හතුලි සටපිටුව මූලටීකාව එක සූ හතපිටුව ආරම්මනම් පරිගහෙත්තුවා විජානන්තං උපජමානං විஞ්ඥානං විජානානං ආරම්මනස්ස උපලද්දි ඉහත සඳහන අට්කතා ටීකාවන්ට අනුව එම නාමධර්ම මිටිවල ඇති සිත වනාහි අරමුණ ගැනීමේ ස්වභාවේ ඇත්තේය උපමාවක් රූප කලාපයන් තුළ පිහිටා ඇති පටවිධාතුවට අවධානය ඔොමුකොට බලන්න සවධානය හසු කරගත් කල මනසිකාරයට යොමු විට පටවිධාතුව දෙකගත හැක්කේ යැයි කිව හැක්කේය අරමුණකොට නොලද කල මරසිකාරයට හසු නොවන කල පටවිධාතුව දන්නේ යැයි කිව නොහැක්කේය මේ නිසා දැනගැනීමට වනාහි සිතින් අරමුණ ගැනීමේ ස්වභාවයම වන්නේය අරමුණ ගෙන දැනගැනීමේදී ස්වභාවයයි පස්සේ වනහි අරමුණහා හැපී මේ ගතියම ස්වභාව කොට ඇත. අරමුණහා සිත සම්බන්ධ කරවන ගතිය වන්නේය. වේදනා වනාහි අරමුණේ රසය විඳන්නා වූ ස්වභාවයම වන්නේය. මෙලෙසට සාරම්මන ධර්මයන් අරමුණුගන්නා ආකාරය විධ බව වෙනස් බවවන්නේය. ඉතිරි සාරම්මන ධර්මයන්ද මේ ක්‍රමේටම වටහාගන්න. බුරුම මහාටීකාව දෙක හාරසි තිස්හත්ත පිටුව. මෙ ෙසම සාරම්මන ධර්මයන් අරමුණු කරන විට අරමුණු ගැනීමේ ස්වභාවය විධවන වෙනස්වන අතර මෙ පස්සේය මේ වේදනාවය, මේ සං්ඥාවය, මේ චේතනාවය, මේ විඤ්ඥාණය යනාදී ලෙසට වෙන්වෙන්ව නොදන එම සාරම්මන ධර්මයන් සියල්ල මිටියක් ලෙස එකක් ලෙස භාර ගැනීම ආරම්මන ගණයයි කියනුලබේ. එම නිසා ආරම්මණ ගණ යන්න සාරම්මණ ධර්මයන් හා සම්බන්ධ වූ ගන වර්ගයක් වන බැවින් රූප කොටසහා සම්බන්ධ කොට සන්තති ගන සමෝහ ගන කිච්ච ගන යන ගණතුන් වර්ගය පමණක් පෙන්වා ඇති බව වටහා ගන්න. ධාතු සෝ පච්ච වෙක්කති ුදුරජාණන් වහන්සේ මහා සතිපට්ටාන සූත්‍රයහිලා ධාතු මනසිකාර කොට්ටාසේ දේශනා කිරීමේදී ධාතුසූ පච්ච වෙක්කති එනම් පුද්ගල සත්ව ජීව ආත්ම නැති වශයෙන් ධාතු ස්වභාව මිටි වශයෙන් සත්‍ර මහා ධාතුන් එකක් එකක් ප්‍ර්‍යවේක්ෂා කරමින් සලකා බලමින් භාවනා කරන ලෙස අනුසාසනා කොට ඇතිසේක එම අනුශාසනා වෙහිලා හෙත සඳහන් ගනවර්ගතුන ඥානයෙන් මිඳලමින් රූප කලාපය එකකක් තුළ පිහිටා ඇති පටවි ආපු තේජෝවායෝ යන ධාතු හා පරමාර්ථධර්ම ස්වභාව ලක්ෂණතෙක් ලංවනසේ පරිග්‍රහ කරමින් භාවනාකිරීමට අනුශාසනා කළ බව අටකතා ටීකාවන්හි පෙන්වා දී ඇත. එම නිසා ධාතුකර්මස්ථානය භාවනා කරමින් රූපලාප එක එකක් තුළ පිහිටා ඇති සත්‍රමහා ධාතුූන් පරමාර්ථධර්ම ස්වභාවය දක්වා ලංවනසේ එක එකක කෞද්ගලික ලක්ෂණයන් පරිග්‍රහ කළ විටම එනම් ඥානයෙන් පරිච්චේද කළ හැකි විටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෙසට ධාතුකර්මස්ථානය අංග සම්පූර්ණ වනබා වටහාගන්න. සැලකිලිමත්වියයුතුතැනකි ධාත්සූ පච්ච වෙක්කති යන්න මින් ඉෂ්ටවන්නේය එලෙස රූප කලාප එක එකක් තුළ පිහිටා ඇති සත්‍රමහා ධාතු එක එකක් ඥානයෙන් පරිච්චේද කොට හැකි විටම පරමාර්තය තෙක් ඥානදස්සනය වශයෙන් ළඟාවන්නේය පරමාර්තය දක්වාම ඥානදස්සනය වශයෙන් ළඟා වූ විටද අනත්ත නම් වූ ආලෝකයේ උදාවන්නේය සිද්ගන්නා සුල් වාලෝකය ඕබාසය නැගෙන්නේය. එම අවස්ථාව දක්වා ළඟා වූ විට සත්ත සඥා අත්ත සඥා දුල්වී යන්නේය. විබංග අට්ටකතාව තිස් පාපිටුව. එක එකක් වූ රූපධර්ම නාමධර්ම පරමාර්ථධාතු ඥානයෙන් වෙන්වෙන් කොට රූපමිටි රූපස්කන්ද නාමමිටි නාමස්කන්ධ රූපගන නාම ගන එකකක් ඥානයෙන් බිඳීමට විනාශ කිරීමට හැකියාව ඇති අනත්ත ලක්ඛනය අනාත්ම අරනාාලෝකය සෝකීය ස්වභාව ලක්ෂණ වශයෙන් ඇති හැටියට යෝගාාවච්චර පුද්ගලයාගේ ඥානයහි ප්‍රකටව තහමුුරු විය හැක්කේය අනාත්ම අරුණාලෝකය මනාකොට මතුවී ආකල සත්ත සඥා අත්ත සඥා බිඳීයාම සිදුවයි. මෙහිදී සත්්‍ය සඥා අත්්‍ය සංඥා පිළිගැනීම ටිකාචාරයෙන් වහන්සේ ආත්ම දිට්ටි දෙවර්ගයක් ලෙස පෙන්වාදී ඇත. එක ආත්ම දිට්ටිය. මේ ශාසනයේ පිට දිට්ටි සහිත සමහර පුද්ගලයන් දරන්නා වූ ආත්මය මරණයෙන් විනාශවයයි යන අදහස උච්ේද දිට්ටියයි ආත්මය වනනාහි මරණයේදී විනාස නොවෙයි සදාකාලිකව පවතී යැයි සමහරු පිළිගනී ඒ ශාස්වත දිට්ටියයි. ආත්මය ශරිරකූඩුවේ හිමිකරුවෙකු වන්නේය ශරිරකූඩුව බවෙන් අලුතින් අලුතින් මාරුවන නමුත් ආත්මය වනාහි මාරුුණුවන්නේය වෙනස් නොවන්නේය ශරිරකූඩුවක පාස නොසිදී සදාකාලිකව අනුගමනය කරන්නේය. ආත්මයට කැමති ඕනෑන දෙයක් කිරීමේ හැකියාව ඇත. කැම්තිතාක් දෑ විඳනය කරන්නේය ආත්මේ සියල්ල පාලනය කරයි ආත්නය තම කැමැත්ත අනුවශරීරකූඩුව වැඩ කරවයි මේ ආකාරයට ආත්මයක් කඇති බව කියති. එනම් අත්ත දිට්ටියයි දෙක ලෝක සාමන්්‍ය අත්ත ගහනයඒවත් ලෝක වෝහාර අත්ත ගානය ලෝකෙහි පුරුෂ්‍යාස්ත්‍රියය පුද්ගලයා සත්ත්වයා, මනුස්සයා, දෙවයා, බ්‍රක්්මයා. ආදීන් ඇත්තටම ප්‍රකටව ඇත්තේ යැයි දිට්ටි වශයෙන් වරදවාගෙන කීම සිදවෙයි. ලෞකික සාමාන්‍ය අත්ත ගහනය හෙවත් ලෝක වෝහාර අත්ත ගහනය, මනුෂ්‍යයන් විසින් භාවිතා කරන විවහාර කරන ක්‍රමය අනුව ප්‍රකටවම ඇත්තේ යැයි වරදවා ගන්නා ආත්ම ග්‍රහණයක්ම වන්නේය. සත්ව සංඥාාවම වන්නේය. යෝගාවචර පුද්ගලයා ධාතු කර්මස්ථාන ක්‍රමය අනුව ක්‍රමාණුකූලව භාවනා කරන විට රූප කලාප එකේකක් තුළ පිහිටා ඇති සතර මහා ධාතුූන්ද සමග උපාදාරූපයන් පරමාර්ථය දක්වා ලංවනු පිණිස ඥානෙන් පරිච්චේද කොට ගතහැකි අවස්ථාවහිම එම රූපධර්මයන්හි හිතාමත් යහුසුළුව ඇති ඇතිවීමේ නැතිවීමේ ස්වභාවේ ද ඥානයෙන් දැකගන්නේය රූපධර්මයනිහි විනාශ නොවී ගනව පවතින ආත්මයක් නැති බවද දකින්නේය එම රූප එම නාම ධර්මයන් තුළ තැන්පත්ව ඇති ආත්මයක් ද හමුණුවවන්නේය මේ රූපවනාහි පුරුෂයාය මේ රූපවනාහි ස්ත්‍රියය ජනාදී ලෙසට කිවහැකි අවස්ථාවක් ද නැත එලෙස කිව හැකි ආත්මයක් ද සොයන්නේ නමුත් හමුණොවන්නේය වැහැකි පුරෂස්ත්‍රී කෙනෙක් ද හමුණවන්නේය. එම අවස්ථාවහි එම යෝගාවචර පුද්ගලයාගේ සන්තානයේ අත්ත දිට්ටිය මෙන්ම ලෝක සාමන්්‍ය ලෝක වෝහාර ආත්මග්‍රහණය යන ග්‍රහණ දේ‍යාකාරය බිඳීගා වන්නේය